ලෝකෝත්‍ර ධ්‍යාන වඩන්න සවිතක්කං සවිචාර විවේකී පිසුක ප්‍රථම ධ්‍යාන තමයි පෙන්ලා තියෙන්නේ. ඉතින් සවිතක්ක සවිචාරය කියන්නේ මොකද්ද මෙනෙහි කරන්න කියලා මානසිකාර සූත්‍රය තියෙනවා. අංගුත්තිනිකාය 6 මානසිකාර සූත්‍රය. ඔය ත්‍රිපිටකයේ සූත්‍ර කාණ්ඩ ඔක්කොම පෙන්ලා තියෙන සූත්‍ර මං හිතන්නේ කීයද? එකට සාමාන්‍ය 120ක් 100ක් විතර ගන්න සූත්‍ර අඩු 100කට වැඩියෙන් ගන්නවා. සාකච්ඡාවට 10ට ගන්නවා. එතකොට සූත්‍ර කෑලි විතර 1000ක් විතර සූත්‍ර පෙන්ලා තියෙන මහා ගොඩක් ත්‍රිපිටකයේ ගොඩක් රෙෆරන්ස් පෙන්ලා තියෙනවා. ඒතං සන්තං ඒතං පනිතං යද්දං සබ්බ සංඛාර සමුදෝ සබ්බූපති පටිනිසග්ගෝ තන්නක්ක විරාගෝ නිබ්බානන්ති. ඔන්න මෙනිහකන් තියෙන එක. ඕක මූලික කරගෙන මේක තමයි බුද්ධ සාසනයේ මානසිකාර කරන්න. මානසිකාර සූත්‍රයේ එකලංග තියෙන සූත්‍ර තුන මානසිකාර සූත්‍රයේ සන්ද සූත්‍රයේ සමාධි සූත්‍රයේ. සූත්‍ර තුන අරන් කියවලා බලන්න මෙන්න මේක ඇතුලේ අරමුණක් නැහැ. නිවන අරමුණ. ලෝක අරමුණක් කිසිවක් නැති මෙන්න නිවන් මාර්ගය. මෙන්න මෙනිහ කරන්න ඕන එක. මේක නිකන් ගිරව දාලා කිව්වට හරියන්නේ නැහැ. මේ කටපාඩම් කරන ඕනට කියන්න පුළුවන් මේ කියන එක මේ වාක්‍ය කාණ්ඩේ තෝරගන්න පැය 4ක් 5ක් 6ක් ධර්ම සාකච්ඡාවක් තියෙනවා තේරෙනේ පැය 6ක් 8ක් ධර්ම බණ අහලා තෝරගන්න ඕන මේ මොකද්ද මේ කියන්නේ මේක ඇතුලේ තියෙනවා පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පාද නිරෝධයත් පටිච්ච සමුප්පාදයෙන් තමයි මේ මොහොතේ කෙලෙස් හටගන්නේ මේ මොහොතේ උදේ වෙන එහෙමයි කෙලෙස් උදා වෙන්නේ එහෙමයි අන්න ඒ උදා වෙන අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධේ නිරෝධ වෙලා යන්න ගන්නවා කාණ වැටෙනවනේ වැඩෙන චක්‍රයක් තියෙනවා නිරෝධන චක්‍රයක් තියෙනවා අපි වඩන්න ඕන අවිද්‍යා නිරෝධා සංඛා නිරෝධ චක්‍රය දැන් අවිද්‍යාපත්‍ය මතකයි තාමත් අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානංගල පරිස්සමෝපපාද දේශනාව කරලා ඉවර වෙලා අවසානයේ ඒව මේවලස්ස කේවලස්කන් දුක්ඛස්කන්දේ සමුදය හෝති කියනකොට අපේ උපාසක ඔක්කොම ටික සාදුකාරයක් දුන්නා ඉතින් බුදුසරණයි මේ මොකටද කියලා දන්නේ මම එකදාද මේ මෑතක දැක්ක එක තැනකදී මේ මල් කඩන්න කියලා මල කඩන්න කලින් මලට වැඳලා හැදුවා මේ මල කියන රාගදේශ මොහ මල කියන උත්තරීතර එකක් එහෙම නෙමෙයි තේරෙනද මෙච්චරම මෙච්චරම මන්දබුද්ධිකයි ඉතින් නිවන් තියා නිවන් දැන් අර අවිද්‍යාපත්‍ය සංඛාර කරන අනේ සතර පාගත වෙනවා හැබැයි බැලූ බැලමට උදේ ඉඳලා හවදට මල් පූජා කරලා හඳුන්කුරු පූජා කරපු කෙනෙක් මරණයෙන් මතු වෙන සතර පාගත වෙලා ඇයි වෙලා තියෙන්නේ මේ මල කියනවා සංයුක්තනිකය 5 දෙකේ මල සූත්‍රය ගන්න ඕන. මෙන්න මේ මල සූත්‍රය තියෙනවා මල කියන්නේ මොකද? රාගයේ මලයක්, දේශයේ මලයක්, මෝහයේ මලයක්. ඒතර මේ මල් කියලා කියන්නේ මේ රාග දේශමෝ වඩන්න අවශ්‍ය මේ සංකේතය මේ තියෙන්නේ. තේරෙනවනේ? මේ මලකට සුවඳක් තියෙනවා, ලස්සනක් තියෙනවා, මේක ශබ්දයක් තියෙන චූටි ශබ්ද තියෙනවා, මෘදු පහසක් තියෙනවා, පංචකාම ආස්වාද ලස්සනක් තියෙනවා, පංචකාම ආස්වාදයට උපමාව තමයි මල. තේරෙනවනේ? මේ මල කඩනවා කියන්නේ මොකද්ද? పంచకామ ఆశ్వాద పసే రాగదేశం යන చక్ర కన్నక මේ මෙතන උපමාව මේ තියෙන්නේ දවස් දැන් මේ උපමාවේ రాగదేశ మోహෙට වඳිනවා දැන් තියෙන උගත් బుద్ధిමත් පිරිසක් මේ වගේ මොනකම කියන්නේ නැහැ තේරෙනවනේ රවිද්‍යා පත්‍ය සංඝ සාදුගාදී බන්නේ මම ගිහි කාලේ ඔය ටයිප් කරන බුදුහාමුදුර ගල් පෙළවකම සාදුකාර දෙන්නේ මේ ටයිප් එක නිවන් දකින්නේ මේ මොකක්වත් කියන්නේ සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි කියන්නේ නැත්තම් දැන් අපි ඉතින් ප්‍රශ්නයක් තියෙන සමහර කට්ටිය කට්ටිය කතා කරලා ඇහුවම පස්සේ පිල් එකක් බීලා තමයි ඉන්නේ පිස්සු වල. ඔහොමගේ ලංකා ශ්‍රී ලංකා මොකද? ඒ වගේ අර මිත්‍යා දෘෂ්ටි වඩලා මොකද වෙන්නේ? මානසික රෝග. තේරෙනවනේ? මේ මානසික රෝගකට මුල මොකද? අවිද්‍යාව තෘෂ්ණා. දැන් මට ඊයේ පොඩි දත්තයක් හම්බුණා. මේ රටේ මගෙන ඇලොකේට් කරන මෙන්ටල් හෙල්ත් වලට 50% දෙ මුළු බජට් එකේ. ඔන්න ඔයක ලොකු ප්‍රමාණයක්. ඒක ඊයේ ඒ ඩේට් එක හම්බුනේ. ඉතින් මේකේ මුල මොකද්ද? රාගදේශම වඩන එක ඉතින්. තේරෙනේ රාගදේශම තමයි මෙන්ටල් හෙල්ත් වලට පළවෙනි අවුල තියෙන්නේ. ඒ රාගදේශමෙන් මිදෙන්නේ නැතුව අරක හදන්න බෑ. ඉතින් මේක ඒ දෙපැත්ත එක්ක එක පැත්තක් බාරයි එක්ක අර පැත්ත එක්ක පිසංකුඩු බාර ගන්න එක්ක ලෝක නිවන් පැත්ත බාර ගන්න ඕන. ඉතින් මේ දෙක එකකට යන්න වෙනවා. එතකොට ඒක තමයි මේ රාගදේශම තමයි අවිද්‍යාව තෘෂ්ණා තමයි සත්වයාගේ රෝගවල මුල. ඔකට බෙහෙත තමයි මේ ස්පර්ශ ආයතනයි ආශාවාද ආදී නිස්සාරණය. ඉතින් මේ බෙහෙත නැතුව මේකෙන් මිදෙනවා කොත් මිදෙන්න ගමයක් නැහැ. ඒක මුළු ත්‍රිපිටක සූත්‍ර කාණ්ඩ ඇසුරෙම විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් හොඳයි ඊට අනුකූලද අපි මේ ධර්මයේ ශ්‍රවණය කළා අහලා අපි මේ ගත්තා වූ අත්දැකීම මම හිතන්නේ අපි ડોක්ටර් චුට්ටක් මුලින්ම විස්තර කරන ඔබතුමාගේ අත්දැකීම. මෙතෙන් චුට්ටක් ඉස්සරලා මමයි කියන්නේ. ඒ තමන්ගේ අත්දැකීම විස්තර කරාම මොකද එකක් තමයි ඔබතුමාලගේ පොඩ්ඩක් ප්‍රොෆෙෂන් එක කියන කවුද මේ කොහෙද මොකද්ද ඉගෙන ගත්තේ පොඩ්ඩක් ඇකඩමික් ටික කියන්න. ඒක විශේෂත්වයෙන්ම ඇකඩමික් ටිකේ අවශ්‍යතාවයක් තියෙන මොකද මේ කියන්නේ කවුද මේ? නැත්තම් අපි හිතමු ගමේ ඉන්න උපාසකම්මගනේ මේක කවුරු පිළිගන්නේ මේ ශ්ලෝකේ. තේරෙනවනේ? එතකොට තේරෙනවා මේ පිසොර යනක් කරන වැඩක් නෙමෙයි කියලා. ඒක තෝරගන්න මේ උගත් බුද්ධිමත් ලෝකේ ඉන්න
යම්කිසි අවබෝධයක් තියෙන පිරිසක් මේ වඩලා තමන්ගේ අධ්‍යක්ෂක එකක් තියෙන මෙතන භෞතික විද්‍යාව අපිට හොයාගෙන බැරි දේවල් තියෙනවා. ඒවා භෞතික විද්‍යාවට හොයන්න බැරි මේක මනස මූලික කරන විතරයි හොයන්න පුළුවන්. ඒතර මේ ඇස් දෙකක් වහගත්තාම ඇස් දෙකක් ඇතුලේ ආලෝකයක් එන ආලෝක පහළනවා භෞතික විද්‍යාවට විසර ගන්න බෑ. දැන් ඔබතුමාගේ අධ්‍යක්ෂක කිව්වොත් ඔබතුමා කවුද කියලා කියලා ඔබතුමා ලංකාවේ ඉඳලා පොඩක් ලංකාවේ කොහෙද මොකද කියන එක විසඳගත් කමකුත් නැහැ පුළුවන් නම් හැකියාවක් තියෙනවා. කුණ්ඩලිය අවදිනවා. කුණ්ඩලිය අවදිනවා. ඔව් කුණ්ඩලි ශක්තිය අවදිනකොට වෙන වැඩි. ඒක ඔබතුමාට දැන් ඒ දා අපි ඔබතුමා වෛද්‍යවරයෙක් නිසා මම දාලා තියෙන ඉන්ටර්නෙට් එකේ ටැපින් මැදට තියෙන එක තියෙන මිරිඩියන් ලයින් කියලා. දැන් මිරිඩියන් ලයින් ගැන වෛද්‍යවිද්‍ය උගන්වන්නේ නැහැ. හැබැයි ඔබතුමාට අත්දැකීමක් ආවමක තියෙනවා ඔබට. ඒක අරන් බලන්න ඉඩා පිංගලට නාඩි දෙක. ඒ ඉඩා පිංගල එක එනර්ජි බොඩි එක. දැන් ඔබතුමා අත්දැකීමයි මගේ ටැපින් එක අරමන කොන්ද පැත්තේ හැරෙව්වහම මෙහෙම ලයින් දෙකක් කියලා උඩ ලං වෙනවා. මිරිඩියන් දෙක ලං වෙනවා. අනේ ලං වෙන තැන මෙන්න මෙතන තමයි ඉන්නේ පේන එක. තේරෙනවද? ඒතර ඔබතුමාට අර අත්දැකීමයි දැන් ඕක පෙන්නන්නේ කොහොත්ද ෆොටෝ ගන්න එකක් නෑ මාත්‍යා. අත්දැකීමෙන් ගන්න ඕන. දැන් ඔක කවුරු හරි කොහොත්ද ෆොටෝ ගහලා බලන්න මොකද ෆොටෝ ගහන්නේ? ඒක දැහැන්වල සමාධියෙන් එනකොට මේ වැඩෙන එක දැනගන්න වැරෙන්න ඒක වෙන ක්‍රමයක් නෑ. ඒකයිල මෙහෙම එලම සහස දක්වා මේ පිවි දෙනවා. ඒකට කුණ්ඩලිනිය අවදින කුණ්ඩලිනි ශක්තිය. හොඳයි. ලොකු දෙයකින් මත්දලා වගේ මට නිකන් දැනුණා මොහොම සෑල් වෙලා මගේ සෙන්සර්ස් නැති වෙගෙන යනවාද කියලා. ඊට පස්සේ ඒත් මම අර ෆ්‍රේම් එක වගේ අත් දෙකයි හොඳයි කියන එකට තේරුණා. මම ඉන්නවාද කියන එක මට ප්‍රශ්නයක් තේරුණා. ඇතර මට සෙන්සේෂන් දැනෙනවා මගේ අත්පය දෙකේ. අභ්‍යන්තරේ ඉන්න බව දැනෙනවා. අනේ කැමේ අභ්‍යන්තරේ යන බෑ කොහොමද? අභ්‍යන්තරේ ඉන්න බව නොදැනෙන එකම වත නිරෝසමපත්තිය. ඒතර ඊට අභ්‍යන්තරේ ඉන්නවා. දැන් අපි ඉන්නවා කියලා හිතන්නේ සෙන්සර් වලින්නේ. එක රූපයක් පේනවා ශබ්දයන්නේ 5 සෙන්සර් වලින් තමයි ඉන්නවා කියලා දන්නේ. ඒතර 5 සෙන්සර් වලින් තොරව අභ්‍යන්තරේ ඉන්නවා ආලෝකේ තියෙනවනේ. ඒ ආලෝක කයක් ඇතුළේ ඉන්නවා. දැන් අපි මේ දුවාගේ අත්දැකීමත් එක්ක සම්පූර්ණ සමානයිනේ.
බබා ඉසර ඊ විසරකද ඒකත් එක සම්පූර්ණ ටැලි වෙනවා සමාන එක එකම දෙකීමක් හරි ඊපස්සේ හම්බුනේ මට තේරුණා නිකන් පිටියක් වගේ සුදු විශාල ආලෝකයකින් පිටිය වගේ සීමාවක් වෙනවා මම හිතුවා ඒක ඇතුලේ මම කරපු වෙලාවට ඔව් ඒ සීමාව කියලා පේන්නේ අපිට තියෙනවා එනර්ජි තියාගන්න පුළුවන් එනර්ජි බැලුන් එකක් තියෙනවා ලොකු බැලුන් එකක් තියෙනවා ඒ බැලුන් එකක ඇතුලේ තමයි ඉන්නේ අපිට පේන්නේ නැහැ නිකන් නිකන් බැලුවට පේන්නේ නැහැ ඒකටයි පේන එක නෙමෙයි ඒක හැබැයි අද වෙනකොට ඕරා මැෂින් වලදී ඕරවල අලුතෙන්ම මැෂින් එකක් හදලා තියෙනවා ඕරා ලේයර් 7ක් බලන්න පුළුවන් අන්නේ 7ේ පේ අපේ ඕරා විස්තර බලන ලොකු අර බැලුන් එකක් පේන්නේ අන්නේ බැලුන් එක ඔය පේන්නේ ඒක තමයි අපේ කර්මජ තියෙන බොඩි එකේ රේන්ජ් එක ඒ රේන්ජ් එක අපිට සමාධිදී පේන්න ගන්නවා දැන් ඔය පේන්නේ ඇහැට නෙමෙයි පේන්නේ දැන් දැන් තියෙන ඇහැට නෙමෙයි පේන්නේ කියලා මෙච්චරයිද අන්න අපිට මෙච්චරයිද ඇහැට පේනවා කියලා ඇහැට නෙමෙයි කියලා පේන තේරෙන්නේ ඔන්න ගුණාන් පස්සේ දැන් ඇහත් එක වහගන්නේ වාස් වහගෙන පේනවා මේ ලයිට් ඔක්කොම ඕෆ් කළා තද කළුවරේ ගෙදර ගිහිල්ලා සම්පූර්ණ ස්විච් ඕෆ් කළ ඔක්කොම ඝන කළුවරේ වල බලන්න ඒත් ඔය ආලෝක විදිහට තියෙනවා ඒක පිටින් එන ආලෝක නෙමෙයි පේන්නේ අන ඉන්ටර්නල් ලයිටින් වෙ තියෙන්නේ අභ්‍යන්තර ආලෝකය ධාන ආලෝකය තියෙන්නේ ඒක තමින් තද කරලා බලවහම ගහනවද කියලා ඔව් ඕක ඕක දිහා තව ඕම බුදුමයිති වැඩි හිටියෙක් නේ කිසියෙන්න රිසර්ච් කරන බුදු වෛද්‍යර කිසි ප්‍රශ්න උච්චර උඩට ගිහේ ඇස් දෙක හරව අන්තික අතපය හෙල්ලුවම කැඩෙන්නේ නැහැ සමාධියේ දැන් ඔය සමාධිය හොඳට ප්‍රගුණවල ප්‍රගුණව තාටිය ප්‍රගුණ වුණාට පස්සේ ඔබතුමාට හැකියාවක් එයි ඇස් දෙක අපිට බඩු මුට්ටු නැතනක පොඩි දුරක් ඇස් දෙක වහගෙන ඔය සමාධිය ආරම්භසම ඇවිදින්න පුළුවන් වෙයි තේරෙනානේ එහෙම පුළුවන් ඒ පුළුවන් නම් අපි බෑන් තියන බ්‍රේන් වේව් ඒ බ්‍රේන් වේව් බලන එකක් අල්ල හයි කරගෙන ඒක අරගෙන ඔබතුමා ඔය තව උඩට ගිය හතර වෙනි දහන පූර්ණ වුණාට පස්සේ අරගමන බ්‍රේන් නේව් සියල්ල නතර වෙන එක වෙලාවදී. විතර බ්‍රේන් නේව් නැතුණාම වෛද්‍ය විද්‍යාව කරන මිනිහා මැරිලා. හැබැයි ඔයාලට කතා කරලා අතර හොල්ලන්න පුළුවන්. දැන් මැරිච්ච මිනිහ කතා කරයි. අලුත් මාතෘකාවක් ඊට පස්සේ. තේරෙනවනේ? දැන් මේකට එක්ස්ප්ලනේෂන් එකක් නැහැ. ඔබතුමා වෛද්‍ය නිසා ඔබතුමා ECG මැෂින් ඔය ඔක්කොම මැෂින් තියෙනවනේ. ඒක ඕටි දාලා බලන්න. ප්‍රැක්ටිකල් කරලා බලන්න. ඒව කළා ඊට පස්සේ කියන්නේ මෙන්න මැරිච්චේ කතා කර කොහොමද කතා කරන්නේ වෛද්‍යුරා කියලා පෙන්නන්නේ මේ මිනිහා මල බ්‍රේන් නතරලානේ මේක මේ කතා කරන්නේ එතකොට ඒක ලෝකෙට අලුත් අත්දැකීමක් කරනවා බ්‍රේන් එකේ නෙමෙයි මේ මේ හිත තියෙන්නේ කියලා පොත මෙහි එක ආපුවම එක එක පුතේ අර අපේ මහත්තයා පුතා ඒ පුතත් එක්ක ඇවිල්ලා මනස නැහැ කියලා දැන් ඉතින් දැන් මනස නැහැ කියලා ඔප්පු ගන්න ඉතින් මට ඇත්තට ඒ ප්‍රශ්නය පළවෙනි වතාව දැන් මෙයා ඒ පොඩි එක්කෙනා ආගියු කළා කෙලින්ම මේ කම්පියුටරයක් තියෙන අපේ කම්පියුටරයක් තමයි අපි කියන්නේ අන්න ඒ වගේ ඒ ටයිප් එකේ ආගියුමන්ට් එකක් ආවා මොකද අපිට එහෙම එකක් ආගියුමන්ට් ඇවිල්ලා වුණා හිතක් තියෙනවා කියලා ඔප්පු කරමන් ඊට කලින් හිතලා තිබුණෙත් නැහැ මොකද හිතේ අර්ථකථන කොට ඒක තේරෙන්නේ නැහැ මේ පුංචි ළමයින්ට මේ නමුත් එයාලා අර කෙමිස්ට්‍රි වලින් හදලා මොඩල් එකක් හිත නැහැ මේ මොළේ තමයි වැඩි ඔක්කොම කරන්නේ කෙලින්ම කම්පියුටරයක් එක තමයි රොබෝටික් වගේ රොබෝ එකක් දැන් සෙන්සර් මේ රතු පාටන යන්න එහෙම ඔන්න ඔහොම කරන්න කියන අන්න ඒ ටයිප් එකේ මොඩල් එකක් ඒව ඔක්කොම ඩිස්පූ වෙනවා මම අද වෙනකොට මගේ ඉන්දියාවේ වෛද්‍යවරු කීප දෙනෙක් අවුට් ඔෆ් බොඩි එක්ස්පීරියන්ස් තියෙනවා. ඒක net එකේ තියෙන වීඩියෝ අවුට් ඔෆ් බොඩි එක්ස්පීරියන්ස් ගැන වන් එනවා වීඩියෝ ටිකක්. එයාලා වෛද්‍යවරු එයාලා කියනවා මම මොකක් හරි වෙලාවක මොකක් ලෙඩක් හැදිලා එයා බොඩියෙන් ගැලවිලා. දැන් ගෙඩියේ බොඩියෙන් ගැලවිලා උඩ ඉඳන් බලන් ඉඳිවට එක්ස්පීරියන්ස් කරන ડોක්ටර් කෙනෙක්. ඒක ලොකු කැම්පේන් එකක දැන් යනවා. දැන් එහෙනම් අපි අපේ මොඩල් එක වැඩ දින්නේ. දැන් මොලෙන් ඔක්කොම පාලනය කරන මොඩල් එකද? එයා කියනවා මම උඩ ඉඳන් මම බලන් හිටියා ඔක්කොම. දැන් මේක එක්ස්ප්ලනේෂන් ඇන් ෆිසික්ස් වලින් මොකක් කියන්නද ඕක? දැන් ඔක නෑ කියන්න බෑ එහෙම වෛද්‍යවරේ කියන්නේ. ඔය කේස් එකේ රීඩින් ඒවා එක්ක ඔප්රූව් වෙලා ඔය බුද්ධිසම් වල තියෙන අන්තරාභවය කියන එක ඇස්ට්‍රොලොජි කන්සෙප්ට් එකයි තියෙන්නේ. 아무ත කියන්නේ අවුට් ඔෆ් බොඩි එක්ස්පීරියන්ස්. හොඳයි කියන්න. ඇයි ඉස්සරහට හඳුන්නේ මම අදිස්ථාන කළා දැන් මට නිමිත වෙලා ඇතුළත මේ අර හඳුරෝ තරමිලයි අවසන් කරනකොට මට නැගින්න මම දිගට මේ ඉන්න හිත අභ්‍යන්තර කරලා වඩගෙන සමාපත්තිය. මම ගල් වෙන සම්මුණ බොඩි එක. ශරීර සම්පූර්ණ ගල් වෙන සමාපත්තිය. එතෙන්දි වෙන්නේ මෙහෙමයි. අපි අතපය හොලන්න මනස ඕන. දැන් මලමිනේ අතපය හොලන්න මගේ සබ්ජෙක්ට් එකනේ. අතපය හොලන්න බෑ. තේරෙනවද? එතන ඇයි අතපය හොල්ලන්න බැරි? ඉත කලින් අතපය හොල්ල හොලී තියන්නේ. අන ඇතුලේ අන සිග්නල් දෙන කවුරුහත් නැහැ. සිග්නල් බොඩි එක තමයි ඇස්ට්‍රල් බොඩි එක. එතන එතකොට වෙන්නේ අර මේ සිග්නල් නැතුනම අතපය හොල්ලන්න බෑ. ඒක අතපය හොල්ලන්න හිත ඕන.
දැන් හිත මේ කය ක්‍රියාත්මකනේ ඇතුළට ගිහිලා තියෙන්නේ. හිත මේ 5 සෙන්සර් වලින් අයින් ගලා මන තුලට ගිහිලා තියෙන්නේ දැන්. දැන් පූර්ණ මනෝද්වාරිකයි. යබුතුමා ඒ වෙලාවෙ ඉන්න පූර්ණ මනෝද්වාරික චිත්ත වීති. එහෙන් ගන්නේ මේ සද්ද සමාට ගත්තත් ඒවත් ටිකක් අඩුයි සෑහෙන්නේ. යන්තම් ගන්න. ඒතර මනස ඇත මනංච පටිච්ච ධම්මේච උපදී මනෝ විඥාන. මනයි ධම්මයි පටිච්චලා මනෝ විඥාන හරහා තමයි බුදුම ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මනෝ විඥාන කය ඇතුලේ අවිද්‍යාව නැහැනේ. අවිද්‍යා තුෂ්ණ ඇති පූර්ණ චතුර්ථ ඥාන බුදුබණ්ඩ වැඩලා තින ආලෝකය පූර්ණානේ. ඒ අවසාන උපේක්ෂාද පීතිසුඛ තියෙනවා තාම. පීසු අවසන් නැති වුණානේ. අවසන් නැති වුණා නම් ඔබතුමයින හතරවෙනි දැහැන. උපේක්ෂා ඒකාගතනේ. ඉතින් උපේක්ෂා ඒකාගතා සහිත ආලෝකය පූර්ණලා චතුර්ථ ඥානෙනේ. ආරේ චතුර්ථ ඥානෙ ඉනකොට තනිකර අවිද්‍යාව නැහැ. අව්‍යාකෘත පරිසමත ක්‍රියාත මතකයිනේ. අවිද්‍යාව නැ තණ්හා නැ උපාදාන නැ හොඳට කල්පනා කොහෙද උපාදාන බලන්න කොහෙවත් නැ බැඳිච්ච තැන මොකක්වත් නැ තනිකර ප්‍රභාසර හිතක ඔබතුමයි ඉන්නවා ආලෝක කයකද ප්‍රභාසර හිතක ඉන්නවා මේක කියන්නේ චතුර්ථ ධානය ඔන්න ඔය චතුර්ථ ධානය කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් ඔබතුම කවදා රහත් වුණොත් එහෙම නිකන් ඇවිද ඇවිදිනවා තින්න ඔය විදියට දැන් අපිට නිකන් ඇවිද ඇවිදිනවා හොමින්න බෑනේ මොකක්ද දැක්කම තමයි හිත යනවා ඕන්ලාට දැහැන සමාදිනවා විස්කමර පහන්නේ සමුච්ඡේද ප්‍රහාලා රහත් වලට පත් වුණොත් එහෙම ඉන්නෙම ඔබතුම ඔය වගේ. දානෙ ගත්තත් පින්ද බල කොහේ වෙන හැමතිස්සෙම ඉන්නේ වගේ. හැබැයි අර එහෙම ඉන්න පෙරහුරුවක් විතර තමයි දැහැන් සමයද හුරු කරන්නේ. එරණේ ඔය හුරුව දීර්ඝ ලෙස තිබුණොත් එහෙම රහතන් වහන්සේ. ඔය දැන් චතුත්ත්‍ය ඥානේ තව අංග දෙකක් තිය සම්මා සමාධි පූර්ණයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධි පූර්ණයි. සම්මාදිට්ඨිය බණහල් හම්බුණා භාවනා කර සම්මා සමාධි පූර්ණයි. තවාංග දෙකක් තියෙන සම්මා ඥාන සම්මා විමුක්ති හැම වෙලාවෙම සම්මා ඥාන සම්මා විමුක්ති වල රහත් වෙනවා. ඉතින් වෙන මොකද කරන්නේ? මජ්ජම නිකායේ මහා චත්තාරික සූත්‍රය අරගෙන කියවල බලන්න. ත්‍රිපිටකේ සූත්‍රයක් ඕනවා. සත්‍ය විභංග සරි උත්තරන දේශනා කියලා බලන්න. මහා සතිපට්ඨාන සූත්‍රය කියවල බලන්න. නැත්තම් ඥාන විභංගය කියවල බලන්න. ත්‍රිපිටකේ ඕනවා ත්‍රිපිටකේ ප්‍රැක්ටිකල්. ත්‍රිපිටකේ පැටලෙන මොකද නැත්තම් ප්‍රඥා ගෝචරව තියරිටිකල විසර කරලා දෙන්න පුළුවන්. ඉතින් මොන හරි කමකින් එක තෝර ගන්න ඕන. එක ත්‍රිපිටකයේ තියෙන ගන්න නැත්නම් අපිට ගයිඩ්ලයින් නැහැනේ. මොකද ලෞතුරා බුදුවරයෙක් හිතපුවා අපිට හිතන්න බෑ. අපි බුදුරු නෙමෙයි. අපි මේ බොහොම අමාරුයි මේ ගැටහකට යන කට්ටිය. ඒක නිසා අර බුදුරු දේශනා කරව ත්‍රිපිටකෙන් ගන්න වෙනවා. අරගෙන ත්‍රිපිටකයේ තියෙන පරිවර්තන දෝෂ ටිකක් තියෙනවා. පරිවර්තන දෝෂ තුන දෙක මොකද්ද? දෙක තුනක් තියෙනවා. අනිච්ච කියන අනිත්‍ය ස්ථිර නැහැ කියලා පරිවර්තනය කරලා තියෙනවා. පටිච්චක නිසා කියලා පරිවර්තනය කරලා තියෙනවා. මේ අර වෙන වෙන පරිවර්තන ගන්න කියලා. අනත් කියන අනාත්ම කියලා වැරදි දෙට පරිවර්තනය කරලා තියෙනවා. අනිච්ච කියන කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැත්නම් දුකයි, දුක නම් අසාරයි. අසාරට වෙන අනත්තා පටිසම්භිදාමක 68 වෙනි පිට. පටිච්ච කියන පටිච්ච කැමැත්තෙන් බැඳෙනවා. කොහොමද කැමැත්තෙන් බැඳෙන්නේ? රාග දේශ මොහයෙන්. මෙන්න මේ වචන ටික ලියා ගත්තා නම් මේ දැහැන්න එච්චර නේද? ලැබුණා පුංචි කාලේ මේ මාස දෙකක් තුනක් චතුත්ත්‍ය ලෝකෝත්තර සම්මතමදි පූර්ණයි. දැන් මොකද මේ පණිවිඩේ වැදගත් වෙනවා? මොකද මේක නැත්තම් අර අපේ බහුතරයේ තියෙන අත්දැකීම් තුලින් තමයි අනිත්‍යසුණා තේරෙන්නේ මේක වඩන්න පුළුවන් මාර්ගය. අනිත් එක තමයි මේ මාර්ග මේ ධ්‍යාන කියන එක කියන්න එපා කියලා කියන්න කියලා තියෙනවා. ත්‍රිපිටකේ තියෙනවා මං ගියසරේ වෝට්ලුවදී එක කරා ප්‍රෝග්‍රෑම් එක බලන්න එච්චරයක කරපු එකේ මේ ඉන්ටර්නෙට් අප්ලෝඩ් කරාදී අපේ කෑල්ලක් පිච්චිලා ගවරේ ප්‍රසන්ටේෂන් එක ගිහිලා නැහැ. මං ආයෙසරයක් බලමු වින්සෝල්ද පුළුවන් උන්ට ටයිම් එක කරන් කරලා පෙන්නන එක. ත්‍රිපිටක සාක්ෂි තියෙනවා ධ්‍යාන කියන්න පුළුවන්. මාර්ගවල කියන්න පුළුවන්. ධ්‍යාන මාර්ගවල කියන්න කියලා තියෙනවා. හැබැයි කියන්න බැරි හේතුවක් තියෙනවා. ලාභ කීර්ති ප්‍රශංසා උදා කියන්නේපා සංයුක්ත නිකායේ 5:2 සෝතාපත් සංයුක්තේ තුතිය අනාථ බින්දි සූත්‍රය අරන් කියවල බලන්න තථාගතයන් වහන්සේ කියනවා උඹට දැහන තියෙන උඹලම කියාපල්ලා එහෙම කියනවා හොඳයි දැන් ඔතනින් ඔබතුමාගේ ප්‍රශ්න දැන් හතරවෙනි දහම වෙයි නේද අරූප දැහන වන්න විදිහ මම පොදුවේ කටක් විස්තර කරලා අරූප දැහන වන්න කමී හොඳයි හොඳයි බොහොම පින් ඉන්න අපිත් එක්ක සම මහත්ය කියන්න දැනක් ඉස්සර පිළිච්චමක් කියන් තියෙනවාද ඔබතුමා තියෙන අත්දැකීම කියන්නේ මොකක් හරි කමක් නැහැ. අපේ මෙතුමතයි මෙහි මේ සංවිධානය කරේ. එතෙන්දී ඉතින් වෙලා තියෙන පුංචි ගැටලුවක් තියෙන හැමදාම තියෙන ප්‍රශ්නයක් ඕක. මම හැමදාම කියන තමයි සංවිධායක මණ්ඩකේ මල්ලී ඉන කට්ටියට වෙලා තියෙන සංවිධානනේ. සං වෙලා විධානය කරන්න වෙලා තියෙනවා. ඒකත් උනර ප්‍රශ්නේ මොකද්ද කියලා තේරවනේ. ඉතින් මේකත් ඒ බදලා මේ ආර්ය මෛත්‍රිය වෙන්න පුළුවන්. නමුත් අර මේක වැඩ ගොන්නක් පැටලෙන සංවිධායක මණ්ඩලයට. ඉතින් සංවිධායක මණ්ඩල හැමතැනම වෙච්ච එකක් තියෙනවා. වඩන්න වෙලාවක් නැහැ මොකද මේ වඩලා ඉවර වී ගන තේ ටික හදන්න ඕන. දැන් ඔළු යකට වැඩ කරනවා. ඒ කැම ටික ආවද? ඔය මොකක් කර තියෙන මේ ප්‍රශ්න ටික ඔක්කොම සංවිධානයේ මණ්ඩලේනවා. ඉතින් පොඩි ප්‍රශ්නයක් එනවා. කමක් නැහැ ඔබතුමා ඉඳලා
වෙන ඊළඟ ප්‍රෝග්‍රෑම් එක හැමතිස්සෙම සංවිධානය වෙන කාටද ඔබතුමා භාවනා කරලා වාඩි වෙන්නේ. එතකොට ඔක ඉක්මනට වැඩෙනවා. සංවිධානකට වැඩිපුර බාර ගත්තොත් එන්නේ මේක ටිකක් දැහැන්වන්නේ පොඩක් මොකදද වැඩ ගොන්නක පැටලෙනවා. ඔබතුමා අත්දැකීම කියන්න මෙතෙක් බණ අහලා වෙච්ච දේ. හරි හරි ආලෝකයවද කොන්ද දිගේ අර හිර වෙන්න ගන්න ඔයවට ගැන කුණ්ඩලිනී අවදි වෙනවා. ඕ අන්න හරි ඒ වෙන්නේ අනේ එකත් කර පොඩක් තෝරගන්න ඩොක්ටර් මේකත් පොඩක් තෝරගන්න. අපේ සාමාන්‍ය මතක දෙන ආයුර්වේදයේ විරේක පහක් තියෙනවානේ. ඇස් විරේක කරනවා නායක මේකට කියනවා නාස්නකල විදයක් කර මේක එකක් කරා ලයි විරේක මේ ටික වමනේ දාලා වමන කරන අනිත් එක තමයි පස් මොකද්ද කියන්නේ ඒකට කියන්නේ වස්ති වස්ති. මේ විරේක පහක් තියෙනවා. මේ භාවනාවේදී ওই විරේක පහම එකට වෙනවා. ඒක හරි විශේෂයක්. ඒක ආරෝහකන වෛද්‍ය විද්‍යාව කරන වෙලාව තියෙන ඇඟ පුරාම ඉමෝෂනල් ටොක්සින් හැදෙනවා. ඒක ඔබතු අලුත් මේක අලුතෙන් මේ මෑත කාපු කන්සෙප්ට් එක ඉමෝෂනල් ටොක්සින් කියන එක. ඒව හරහා තමයි ලෙඩ වල මුල තියෙන්නේ. අන්න ඒ ඉමෝෂනල් ටොක්සින් කියන එක තමයි මේ භාවනා කරනකොට මොකද වෙන්නේ. අර අපි හිතමු අපි කාඩ්බෝඩ් කෑල්ලක් ගන්නවා. කාඩ්බෝඩ් කෑල්ලක් ඇදලා කම්බි වලින් කොයිල් එකක් හදලා හදලා ඒක අපි දෙකේ ඉලක්ක මත හැඩයක් හැදුවා. හදලා මම කරන්ට් එක දෙනවා. කරන්ට් එක දුන්නාට පස්සේ මේක කොයිල් එක මැග්නට් එකක් හැදෙනවා. යකඩ කුට්ටයකට ඉහිනව මේකට. ඉස්සර පස්සේ මොකද වෙන්නේ? එහා පැත්තේ දෙකේ ඉලක්කව පේන්න ගන්නවා. මම මේ කරන්ට් එක අඩු කරනවා. අඩු කරන මොකද වෙන්නේ? අර ඒවා වැටෙන්න ගන්නවා. ඉස්සෙල්ලා වැටෙන්නේ මොනවද? ලොකු ඒවා. අඩුකල අඩුගනේ අරවා අඩු වෙවි ඇටෙන ගන්න. මෙන්න මේ වගේ අපි මේ රාගදේශ මොලෙන් හතව වෝල්ටේජ් නිසා මේ කරන්ට් එක නිසා මේ එනර්ජි මැටීරියල් අල්ලන් ඉන්නවා. අපි වෝල්ටේජ් අඩුකන අඩුගනේ මොකද වෙන්නේ? අර ටොක්සින් විදිහට ඒක තුලා තියෙන ටොක්සින් ඔක්කොම අයින් රාගදේශමෝ අයින්ගදී ටොක්සින් අයින් වෙනද කඳුළු වෙන ගන්නවා. අන්න මේ ඇස්තික විරේක වෙනවා. අර අර තිබිච්ච ටොක්සින් ඔක්කොම රාගදේශමෙන් ඇහෙන් රූප බල්ලා බල්ලා හදාගත්තේ ඔක්කොම අයින් වෙන්න ඕන. අතීත නාම රූප. අන්නේ අතීත නාම රූපේ තමයි අර ටොක්සින් විදිහට අයින් වෙන්නේ. නාම රූප කියන සතර මහා භූත මතකයිනේ. සතර මහා භූත. එතන නාහය දැන් රාගයෙන් හතගත් සෙම මොනවද තියෙන මොකද වෙන්නේ? ඒක ඔක්කොම ගැලවිලා සුද්ධ වෙන්න ගන්නවා. සෙම එන්න ගන්නවා. ඊළඟට සමහර කට්ටිය අපේ පුතා කිව්වෙ ඇවිල්ලා කිව්ව වමන යන්න යනවා කියලා. ඒ බඩ ඇතුලේ පිත මොකක් හරි තියෙන කක් තියෙනවා. ඔක වමන යන්න ගන්නවා. එක්ක වමන යන්න ඕන එක්ක ලූස් මෝෂන් කියලා අයින් වෙන්න ඕන. මේ ලූස් යටින් තමයි අර විරේක විරේක පහම එකට වෙනවා. හිත වෝල්ටේජ් අඩු කරනකොට මොකද වෙන්නේ? කයේ ඔක්කොම ටික අයින් වෙලා විරේක පහ වුණාට පස්සේ ශරීරයේ තියෙන බෑඩ් ටොක්සින් ඔක්කොම අයින් වුණා. ශරීරයේ තියෙන ටොක්සින් ඔක්කොම අයින් වුණාට දැන් මොකද තියෙන්නේ? ශරීරය සුද්ධයි. මනස සුද්ධ වෙනවා, කය සුද්ධයි. විඤ්ඤාණ පච්චා නාම රූප. නාම රූප පච්චා සලආයතන. විඤ්ඤාණ සුද්ධ වෙද්දී නාම රූප සුද්ධයි, නාම රූප සුද්ධ වෙද්දී සලආයතන සුද්ධයි. මුළු බොඩි එකම සුද්ධ කරන තියෙන එකම ක්‍රමය. ආර්ය දහයන්. අනාර්ය දහයන්ලත් වෙනවා. හැබැයි ඔච්චර ලොකු සුද්ධියක් වෙන්නේ නැහැ. නමුත් යම් කිසි සුද්ධියක් වෙනවා. ආර්ය දහයන් අනිවාර්යයෙන්ම තුන්වෙනි දහයන්ට කියලා ආලෝකේ පූර්ණ තව උඩට තව ටිකක් ඇද්දි එක වෙලාවක් වෙනවා සම්පූර්ණම ලූස් මෝෂන්. ඒක නවත්තන්න බෑ. ඒක නවත්තන්න බෑ කියන්නේ ඒකෙන් තමයි කය සුද්ධ වෙන්නේ. අර කයේ තිබිච්ච ඉම්පියුරිටිස් ඔක්කොම අයින් වෙන ගන්නවා. ඉස්සලා කඳුළු ගලන්න ගන්නවා. ඊට පස්සේ හුටු ගලන්න ගන්නවා. ඉතින් අනිත් ඒවා ඔය මල මුත්‍රා වලින් ටිකක් අයින් වෙන මේ ශරීරයේ තියෙන ඇතුළේ ටොක්සින් ඔක්කොම අයින් කරනවා. ඒක දැන්න චෙක් කළා බලන්න රෂියන්ලා හදලා තියෙන මැෂින් එකක්. බොඩි එකේ ඉම්පියුරිටිස් මයින මැෂින් එකක් තියෙනවා. ඒක අපි ලංකාවට එකක් ගෙනලා තියෙන අපේ යාළුවෙක් මේ කනේ දාගෙන විනාඩි 45ක් සද්ද නැතුව මෙහෙම ඉන්න ඕන වාඩිලා කොහරි කම්පියුටර් ඩිටෙක්ටර් ඩිටෙක්ටර් කියලා අපේ එක එක ඕගන්ස් ඔක්කොම රිසොනන්ස් ප්‍රින්සිපල් වලින් එයා රේ එකක් යවල බලනවා ඒක ඉම්පියුරිටි කොච්චරද මැනලා මැනගෙන ඔක්කොම ඩීටේල් එක දෙනවා තමයි බොඩි එක ක්‍රොස් සෙක්ෂන් එකක මේක මෙච්චරයි මේක දිලා ඊට පස්සේ ඒක කරෙක් කරන්න පුළුවන් ඒක රෙක්ටිෆයි කරන්න පුළුවන් මේ මැෂින් එකෙන්ම යම් කිසි ප්‍රමාණයක් එයාලා තින්ද ගන්න මොකද ඒක කරන්න වෙන්නේ අර මැටීරියල් එකේ තියෙන ෆේස් ඇන්ගල් වෙනස් කරනවා ඔච්චරක් හරි දැන් ෆේස් ඇන්ගල් එක මැටීරියල් ෆේස් ඇන්ගල් එක ෆේස් ඇන්ගල් වෙනස් කරපන් මැටීරියල් චේන්ජ් වෙන ගන්නවා. ඒ ප්‍රැක්ටිකලි කරා එකක් අපි ඒක පොඩි රිසර්ච් එකකට කරා එකක් මැෂින් එකක් අරගෙන එහෙම ක්‍රමයක් තියෙනවා. ඒව තමයි ගැලවි ගැලවි යන්නේ. ඒක ඒවල සුද්ධ වෙන ගන්නවා. හොඳයි තාමන. ප්‍රීති සුඛ. අනේ හිනා යනවා. හිනා එතකොට බැල පිටින් බැලුවට හිනා පේන්නේ නැහැ. දැන් පිටින් බැලුවට පේන එකක් නෙමෙයි අභ්‍යන්තර හිනාවක්. ඔය මානසික අතට හිනා වෙනවා. දැන් ආයතන බය මිනිසුන් පෙනී ඉඳන්නේ නැහැ කියලා. ඒක හරි බයක් හිතෙනවා. කට්ටිය බලන් හිටද එහෙම මේ මූණේ ලොකුවට පේන්නේ නැහැ ඒක. යන්ත චුට්ටක් අර පොඩි හිනාවක්.
තුටි හිනාවක් කියන අභ්‍යන්තරයකම පිරිසු මහ ගොඩක් තියෙනවා. පිටර පේන පොඩ්ඩයි. ඒකයි. අන්නාරි එතකොට අන්ත කයින් වෙන්නත් එපා. ඒතරේ පිරිසුගේ පිරිසුගේ දෙකම තිබුණාද? දෙක. එතකොට බාහිර හේතු ආවද නැද්ද? ඊට වඩා හොඳයි අනිච්ච දුක්ඛනත ගැන හැමතිස්සෙම අනිච්ච දුක්ඛනත කර්මස්ථාන ගන්න මේ එන ඒවා හිතුවේ මොකක් හරි හිතනවා නම් ඉතින් එහෙම නැත් ප්‍රථම ධානයේ උඩම මට්ටම ඇත්තේ බාහිර හිතුල එන්නේ නැතුවම ඉන්න පුළුවන් උනේ නැද්ද ටික වෙලාවක් හරි ටික වෙලාවක් ඉන්න පුළුවන් වෙනවා ටික වෙලාවක් ඉන්න පුළුවන් වෙනවා නම් එන දෙවෙනි දැහැනේ මුල දැන් බාහිර හිතුල එනවා නම් ප්‍රථම ධානයේ ඇයි විතක් විතක් ਵਿਚාර තියෙනවනේ විතක් ਵਿਚාර සංසිඳිලා ඉන්න පුළුවන් නම් දෙවෙනි දැහැන ද්විතීක ධානයේ මුල හරිය වෙන්න පුළුවන් මැද හරිය ධානයක් කියන පරතරය දෙවෙනි දැහැන වෙනු නම් අර අර ඉන්න වෙලාවත් බාහිර හිතුව නැතු ඉන්න වෙලාවත් තියෙනවා අන්න ඒ වෙලාව ඇතුළත දෙවෙනි දැහැනේ අන්න හරි වැහෙන්න ඕන කමක් නැහැ කියන්න ඕනේ කර්මස්තරක ඒ හැංගීම ඉන්නවනේ අප්පැන්තරේ ඇතුලේ ඔව් ආලෝකේ නේ මොකද වර්ණ දෙන්නේ මොකද දෙන්නේ අවසාන සුදු වෙන්නේ නැති. ඔව් අවසාන සුදු වෙන මුලින් වෙන වර්ණාලෝක ඇවිල්ලා අවසාන සුදු වෙන ගන්නවා. දැන් එහෙනම් ඕන තියෙන දෙවනි දැහන ඔතන ඉහට යනම පීති තියෙනවානේ. පීති ධානගතයි. සුඛ ඒකක තුන්ෙන් දැහන ආලෝකය තව වැඩි වෙන ගන්නවා. ඊළඟට පීති සුඛයින් කරාම උපේක්ෂා ඒකාගත චතුත්ත්‍ය ධාන පූර්ණ වෙන ගන්නවා. එතින් මේ බෙල්ල යමාරුව තව වැඩි වෙනා ටැපින් කමේ කරලා තව රිලීස් කරගන්න ඒක කරලා ඉතින් ඔය වගේ තව ටිකක් වඩන්න ඕන මේක. වඩන වඩනේ ටික දැන් ඔය දවස් 14 ප්‍රෝග්‍රෑම් එක දිගට වැඩුවනම් නේවාසික වැඩුවනම් ඒතර එතෙන්දි හැමතිස්සම රබුතුමා සංවිධානය කරන ඒවා චුට්ටක් ඒ දවස්සේ අයින් වෙන කාටක කෑම් බීම ඔක්කොම බෙදලා දීලා මේ වැඩේට සම්බන්ධ වෙන්න ඕන. මේ සංවිධාන හොඳයි තමයි නමුත් අර වැඩේක නේද ඒතර තමන්ට මේක වඩන්න ගියාම අර අරම ප්‍රශ්න විදිහට එනවනේ මොකද ඒවයි වකීමක් ගන්නවනේ මේක වැඩේ කියන්නේ. හොඳයි බොහොම පිං එන ඔබතුමාගේ ජීවිතේ පළවෙනිම අත්දැකීමද ඔගේ ධානයක් දෙකම ඊට කලින් වෙලා දිනවා. ඔව් හරි 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 හොඳයි හොඳයි හරි හරි බුදු සෑහෙන කාලයක් භාවනා ප්‍රගුණ කරන්න හදලා තියෙනවා කරලා හරි 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 ඉතින් බලන්න දවස් 5ක් 6 වෙනවද ඉතින් මේ මහ කාලයකට මේ මේ ඉන්න කට්ටිය කවුරුත් මම දැකලත් නැහැ මම මේ කට්ටිය දැකලත් නැහැ මේ කවුරුත් දැකලා නැහැ මේ 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 මාස 3ක් ඇතුළත වෙච්ච වැඩක් මේ මුළු රටේම ඉන්න කට්ටිය බහුතරයක් වෙලලා වෙලලා මේ දවස් 3ක් මාස 3ක් පුංචි පුංචි වැඩක් මේ තියෙන්නේ ඔව් ඒක දැන් මේක මේ අත්දැකීම ආවටම දැන් තමයි බුදුබණ මතක් වෙන දැන් අර කියපේ කොහොමද ඒ වාර කොහොම ආයතන බන් දැන් ඕකත් එක සමාධිය වැඩුණාට පස්සේ ආයේ බණ අහන අහදි තව තව සුද්ධ වෙන ගන්නවා බණ අහන භාවනාව ඔය දෙක දෙක මාරුවේ මාට කරන්න කරද්දි සම්පූර්ණ සුද්ධ වෙලා අවබෝධය වැඩෙන ගන්නවා ඒකයි වැඩේ ඔතමයි කරව පින්කම් වර ප්‍රතිඵලයක් ඇද්දි අවශ්‍ය දේවල් ලැබුණා නිවන් මඟ ලැබුණා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ හොඳයි තව ඔබතුමලා කියන්න පල්ලි කියන අනිත්‍යක වෙලලා අධ්‍යක්ෂකම් කියන්නේ නැනකට චුට්ටක් අත උස්සන්න බය නැතුව කියන මොකද අත්‍යවශ්‍ය දෙයක් තියෙන මොකද අර අනිත් පිරිසට මේ තමන්ගේ අධ්‍යක්ෂකම අතිශය වැදගත් වෙනවා මේ මොකද වෙන කෙනෙකුට දැනගන්න මේ මේ මිනිස්සුන්ගේ වැඩෙන එක ඒකයි මේක වැඩෙන්නේ නැත්නම් කාටද වැඩන්නේ අපි දවල් කාලේ ගිහිල්ලා කාලා බිනි දාගත්තා ඉවරයිනේ ඒක තමයි වැඩෙනවා මේක අතිශය වැදගත් එකක් මේ වඩන්නේ සෙල්ලංකක් නෙමෙයි ලෝකෝත්තර සම්මා සමාධිය ඊටසේ දෙති ආලෝකයෙන් විදෙනවා හා 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 ඊට පස්සේ ටිකක් ලයින් එකේ ඊට පස්සේ ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා පීතිසුක පීතිසුක ආවනේ හා අවිතක් අවචාට අපි වෙන්න දෙන්නේ නේද ඇඟට වෙන්න දුන්නා කකුල් දෙක ඉඳලා මෙතනට උඩට එනවා ගවිලා මොකක්ද ආවේ අයි ගල්ුණා මොකක්ද ආවේ ගල්ුණා වගේ නිකන් නෑ මෙහෙම මොකද පීසෙකද ආලෝකද ආවේ නෑ ඒක ගල්ුණා හා හා ඒක ගල්ුණා එක මට ඒ බාබා කියන්නේ කෙලින්ම නබර ඔව් ඒ කුණ්ඩලිය අවදි වෙනවා
බෑ ඕ අන්නරි කොන්ද දිගේ මොක්හර රවගේ එක කාවද අන්න බෙලටාවන සීදල එක අදදක මක දැකන මේ එකම ක්‍රමයක් ඇති එකම ද එක විදිර වඩන්නේ ඉරස අප ආලෝක ආලෝක එන්න වැඩියන ද පීති සුකති ආය නතුව උපේක්ෂාදී කරම තිබුණේ ඔයතර ඔබතුවට වැන්නදෙන අවිතක් අවිචාටයිප්පිකට අවිතක් අවිචාටයිබට ආලෝක ඔලෝ තියෙන්නේ ආලෝක ද හ තවටයක් වඩද ආලෝකය සම්පූර්ණ පූර්ණවෙලා ඔය ආලෝකයම එකද දෙන්න ගනේ අන්නතර චතුෘතය ධ්‍යාන අවිතක් කවචාටයිපිට වැඩිච්චක දැහැම් සම්මා සමාධී පූර්ණය කම දෙකත්වයෙන එකක්තම අවිතක් අවචාතම අන්තකන සවිතක් සෞචාය සමාධය සවිතක් සෞචාරවිද වලතම දැහැ අතර පූර්ණවෙන්නේ අවිතක් අවචාද වැත්නොත්තම දැහැම් වනාගර කක්න ගෙන ප්‍රභාසර චිත්තේ දිගරම හිත පවත්ත ගන්නවා අර ප්‍රභාශර හටකත් හිත පහට දෙන නවත්ත ගන්නවා ඇතර ඒ ප්‍රභාවේ දිගරම තියෙන ගන්නවා තේරවානේ හරි පළවුණු වතාව භාවනා කරපු මට හීනෙන් මට වැඩවල්ලම දැන අපි මේ දැ මේක දැහැන් වැන්න අදක පළවෙනි වතාවනේ ඕ අරේ වගේ තියවතින් සමාට මොට නිවන්තර ඉන්න මර අර අර වූමලාව නන්නේ අදැහැන් වැඩී වූමලාව පිලදිගටව හිතයවති එම අතත භාවනාට දැන් සමන් නිදාගන්න කලින් නිදාගනාවන අවසන් මෛත්‍ය භාවනාවගේ දිගට වඩවාදය නිදාගතොත්තේම ඒක පැක්ටිස් කර බල උදේ නැගිල්ල උදේ නැගිල්ලට අර කතුළ වැඩගන්නවා එහෙම අදැකිමක් වෙන කාලය කර හොඳ බොම් පින් එන ඔතුම අදැකිම දාගත්තට ඔතුම නෙක්ස්ටයිම් බලංකාය මොක අරගොඩ කන්න ඇති වසන්ත මම ජවතනීෂන් කරේ මෙහෙතරලා හම කෝසකක් කරලා දේශක පැරණේ මනාගටලක්ෂන් කර හැබ බණ අහනවා අවුරුදු පහල ඊට පස්සේ එළිය ඔබට අපින පිච්චස් වලට වඩා දහසක් වත්න බලන්න පටන් ගන්නත් මට එච්චර තේරෙන්නේ නැහැ මොළදී ඔබට ගොඩාක් දේවල් බලන්න පුළුවන් ඔය වගේ එක එක කෝස් ටිකක් වගේ අර මම කළා බලපුවාම මම හාමුදුරන්ගේ බණ ඇතර මුලදී අහුවා මුලදී මම හාමුදුරන්ගේ බණ අහුවා ඒක බාහිරක දන්නේ ඔව් 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 ඒක කරලා ඒක හැම මම අතෑරේ අතෑරලා ආය මන්දදී වෙන වෙන හාමුදුරන්ගේ මම අතෑරලා මෑත කාලේදී ආය මට හාමුදුරන්ගේ වාගේ ආවෙත් මට කෝට් කරා ඔව් මේ තහමන් ඔව් ඊට පස්සේ මම මේක අහපුවාම මට දැන් මේක ටිකක් තේරුණා මේක දැන් ප්‍රායෝගික අරගෙන කරා තියෙනවා තියෙනවා නේද ඔව් ඔව් බණ අහනවා විතරයි ඔව් ඔව් ප්‍රායෝගික
තැනක් තියෙනවා කියන මම කොහෙන්ද ක්ලික් කරගන්න තමයි මම බලන්නේ. ඊට පස්සේ මම කො මේකෙත් නැහැ මේ ක්ලික් කරගන්න තැනක් කතා කරලා විතරනේ. නැහැ ඔක ඉවරනකම් පුළුවන් උඩට කියලා. ඊට පස්සේ මම අහලා මට එතකොට ඒක ඔන්න අපේ හාමුදුරුවෝ එනවා මේක කියලා. ඊට පස්සේ මම කොහොමද නඩු දාලා ඔය කඩක යන්නේ කියලා බැරුණා. මේක කොහොමද සභාවිනෝ කියලා කියනවා. ඉතලා පළවෙනි දවසේ මම එතකොට අපි මම ගොඩක් අහලා තියෙනවා. ඔව් ඔව් ඔව්. දෙවෙනි දවසේ අපිට ආවදී කවස් ප්‍රොබ්ලම් ආවද පළවෙනිම කියනකොට අර මයින් ඉන්ජිනියර්. හ්ම් හ්ම්. මයින් ඉන්ජිනියර් කියනකොටම මට හරිම එක හරිම ඉන්ට්‍රස්ට්. ඔව් ඔව්. මොකද මම කාටෝල් එක කියපු ගොඩක් ඒක තමයි. හ්ම් හ්ම්. ඊට පස්සේ මට ඒක හරියට වැදුනා. හ්ම්. වැදුනා මෙහෙ කොහරි දෙවෙනි දවස් මම මෙහෙ ඇවිල්ලා දෙවෙනි දවස් මට දැනුණා. ඇමරිකාට වයිට් වෙනවා වයිට් වෙලා බැයි ඊට පස්සේ මම හැම පටන් ගන්නෙම මේ ප්‍රපාසර එකේ එකාරවලින් කියලා තියෙන්නේ හැම මිනිහම කියන ප්‍රපාසර එකක් ඔක තමයි නරක කරගන්නේ ඒ කියන්නේ ආම්තුන්ගේ බණ ටික අහනකොට මට ඒක හරියටම දැනෙනවා හා එයා කොහෙන්ද මේ කරන් තියෙන්නේ එයා කියන එවරිවන් කැඩිස් ද එවරිවන් කැඩිස් ද සීන්ස් ඔෆ් ස්ටිල්නස් කියලා මම ඉතින් පොඩ්ඩක් ඒක කෝඩ්ස් ඔව් මම ගත්ත ඉංග්‍රීසි වලින් ගත්ත සමහර ඉංග්‍රීසි වලින් ගන්න සමාධිය වැඩනා හා හා ඉන්නෙම නැති වුණා. ඔය එතන අවිතක් අවචාර සමාධිය පූර්ණ අපහත වෙලා තින්නේ මේක දැන් බොඩි එක ක්ලීන් වෙන එකයි. බොඩි එක ක්ලීන් කරගෙන අවිතක් අවචාර සමාධිය හරි සියුම්නේ. දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි දැන් හරි ඕලාර එකයි. අපි හිතුවා ලෑලි කැල්ලක් තියෙනවා. මේක අපි මැද ගන්න ඕන. ඉස්සෙල්ලාම දෙන ඝණයකින්නේ. ඝණයකින් මැදලා සියුම් එක මැදලා සියුම් එක ගලලා වාර්නිෂ් කර මතකයිනේ. දැන් ඒ වගේ ප්‍රථම ඥාන ද්විතීයික ඥාන තෘතීයික ඥාන චතුර්ථ ඥාන වඩනකොට අර බොඩි එක ක්‍රමානුකූලව ක්ලීන් වෙනවා. දැන් ඔබතුමාද මනස සුද්ධයි, කය සුද්ධ නැහැ. දැන් ඔය වගේ තව තවත් හතරක් පහක් වඩනකොට වඩනකොට ඔබතුමාට තේරෙනවා ඔක්කොම මේ කඳුළු වෙනනල්ලා මේ හොටු මේව ගලන්නගෙන බොඩි එක සම්පූර්ණ ක්ලීන් වෙන ගන්නවා. ඔව් අන්න ඒක තමයි. දැන් මේ භාවනා මධ්‍යස්ථානදී අනිවාර්යයෙන් වැසිකිලි කැසිකිලි වැඩිපුර ලොකුට හදන අනිවාර්යයෙන්ම. මේ ළඟදී මට කවුද එක්ක යාළුවෙක් කිව්වා මොකද මේ භාවනාවට කට්ටියව නමක් හදලා කියලා බඩ යන භාවනා කියලා. හරි ෂෝක් ඇත්තටම හරි ඒ ඔය ඒක නෑ ඒකද ඒ කවුරු හරි කියන එක හරියටම හරි මේ බඩයන භාවනා තියෙන්නේ මේ ආර්ය සාසනේ විතරයි. ඒක සාක්ෂියක් තියෙනවා මේ ආනන්ද හාමුදුරුව රහත් වෙන කලින් මේ බඩ විරේකයක් කළා තමයි ගිහිල්ලා ඒ අනන්ත තමයි රහත් වෙලා තියෙන්නේ. ඒ විරේකෙකින් වෙන්නේ මොකද අර අපි බලෙන් භාවනාවෙන් ගලවලා අයින් කර සුද්ධ කරන ඉම්පියුරිටිස් ටික එයා බෙහෙත් වලින් අයින් කරනවා. ඒ වගේ බෙහෙත් ක්‍රමයක් ලංකාවේ තියෙනවා අවශ්‍යලා කියන්න. දැන් ඔය වැඩෙන්නෙම නැතුණා අපි ඒක උපක්‍රමයක් විදිහට කරනවා. සමහර ගන්න වඩන වඩන වැඩෙන්නේ නැහැ. ඒතර ගන්න මං කියන අන්නර හිට කියලා බේත් එක ගන්න එක. ඒතර එයාලා කරන්නේ නාඩිය අල්ලනවා. ඒ වෛද්‍ය ක්‍රමයක් ડોක්ටර් මේ නාඩිය අල්ලලා මෙතන නාඩිය බල නාටික සුද්ධ කරනවා. විහෙත් වේ දෙක තුන බිව්වට පස්සේ තමන්ට තේරෙන මුළු බොඩි එක පහ වෙනවා වගේ. එච්චර සනීපයි. ඇඟ ඇතුලේ ඉම්පියුරිටිස් ඔක්කොම අයින් වෙනවා. ඉම්පියුරිටිස් අයින් වුණාට පස්සේ අන්න වාඩ දැන් දැහෙන් වැඩිනවා. ඒක උපක්‍රමයක පාවිච්චි දැහෙනෙම අයින් වුණා කමක් නැහැ. හොඳයි. හොඳයි හොඳයි. බොම් බී හොඳයි හොඳයි. ඒ අත්දැකීම කියන්න මොකද ඒතරද මේ රටේ මෙන්න ප්‍රොෆෙෂනල් වල බඩ යනවා ඒක හොඳයි නේද බඩ යන භාවනා ගුවන් පස්සේ ආරි සාසනෙ විතර මේව තියෙන්නේ අර බමුණන්ට ඕ නැහැ ඒක ඇති ඔබතුමා you can explain you explain in english better you explain in english whatever your experience close the profession
ධම්ම ය Yeah. This is the first time you meet it. Yes. You close your mind. What about happiness and pleasure? Yes, that was. Yeah. Like a smiling. Yeah. Yeah. Top, bottom to top. Yeah. From Mooladhara chakra to Sahasra chakra, there are 7 chakras. Those are opening by one band, by opening. Yeah. That's why I have put some tapping method. If you use the tapping method, either you have to use that one, no? You have to move like this. Then it's release. When you are doing like that, it is not release, then you have to do that tapping method. Yeah. Before come to meditation, if you do morning 15 minutes, if you do that meditation, all the meridian lines are clear. This is called Ida Pingaladi, two nadis are there. Yeah, the removing is not a body, that actually the rays, electromagnetic wave, light rays are emitting from you. That's the thing. Not a material, you are emitting from energy. Whatever the light comes to you? Yes. Blinking? No, yeah, outside light? What is the color? Off-white. You close your eye, no? No. While you are meditating, you close your whole eye. Yes. Yeah. If the light, after light comes, you just close your eye by hand and see the light exists or not. If it exists in internal light, if the outside light comes, it will vanish. You check while meditation. You check. Either you move your hand and everything, not any dependency of the samadhi. It won't break the samadhi. Even if you shake your hand, no problem for samadhi. If the lustful and hateful or delusional thought comes to you, that's the break your samadhi. Okay. Yeah, some exhibition doctor. Yeah, she is like to stop that breathing. Yeah. So, yeah, you joke. At the fourth dhyana, not the dhyana samapati, your breathing stops. So don't worry, you don't die. Even die in your mind, you can go to the Brahmaloka. Even die, don't worry. But then, since you don't have such experience, you may scared of what happened to me. And but with that 1-2 time experience, with the experience, you may okay. It's not it's a normal thing. After fourth dhyana, no breathing. So before that, you are not going to stop. It's automatically cease breathing. Breathing is cease at the fourth dhyana samapatti. So you got that experience.
යපියටු fear is the main wrong with that nibbana way. If you scared of something, there's a barrier for the nibbana. Each and every time, fear is a very bad thing for the way to nibbana, because some other can stop you, either from visible world and invisible world. They are come and doing some, they are doing a bullying. Some invisible world. So, okay. Okay, thank you very much for sharing experience with us. Okay. Right, right, right. So, කියන්නේ ලංකර ගන්න පිටින් දැකේ පිටින් හරි හරි දින්කන ඕ කුණ්ඩලිනිය අවදි වුණා පළවෙනි දවසේ බ්ලොක් වුණා මේ ඉවරුණා හිර වුණා හරි බ්ලොක් වුණා හරි හරි ඔබතුම භාවනා පළවෙනි වතාවද මේ දැන් ඊට කලින් බල කලින් භාවනා කළාම නෑ හරි ඔබතුමා මොකක්ද කරන්නේ කියාව මොකද ප්‍රොෆෙෂන් මොකක්ද වැඩ කරනවා අද උතුරින් හර කාන්තින ඔබතුමා දැන් අර ආලෝකකය ඔය කොහොමද පිටින්නේ ආලෝකේ දැක්කේ ඔය ආලෝක දැකපේක තව අභ්‍යන්තරේ යනකම් මුළු කය ආලෝක වෙන ගන්නේ ඒ වෙලාවේ ප්‍රීති සුඛ අන්න හරි අවිතක් අවිචාද වැඩි වෙයි එහෙනම් අවිතක් අවිචාද ප්‍රීති සුඛ එන්නේ නැහනේ අවිතක් අවිචාද ප්‍රබාසෙත් එහෙම නවත්ත ගන්න කියන කන්නේ හරි එතන නතර වුණා ඊට පස්සේ අද ආලෝකය යන්තම් ආවනේ ඔය ටික තව වැඩි වෙන ගන්නේ ඔය සිතුවිලි එනවා කියන්නේ අවිතක් අවිචාද අවිතක් අවිචාද කැඩෙන්න පුළුවන් ඒ ටික අයින් කරන එක කොහොමද ඒක කරන්නේ අවිතක් අවි සම්පූර්ණ දිග 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 තියෙනකොට මේ ආලෝකය පූර්ණ වෙලා ගන්න. හරි 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 හරි. යනවා. හරි හරි. දැන් කොහොමද ඒක වෙලාට අර බ්ලැන්ක් ස්ටේට් එකද බ්ලැන්ක් යන අபிසංකා නැති අවස්ථාව. ඒ වෙලේ හිත තියෙනවා. හිත තියෙන අවිතක් අවිචාරය තියෙන්නේ. ඒ කියන්නේ අව්‍යාකෘත ප්‍රතිසමපාදේ. අවිද්‍යාව නැති එකේ. අවිද්‍යාව පත්‍ය සංකන්නේ රාග දේශම එන්නේ. අන්න ඒ අවස්ථාව එන්නේ දිගට වැඩි වෙනවා. වැඩලා වැඩලා එක වෙලාවක් වෙනවා අර අபிසංකා නැතලා ඒක දිගටම ඉන්න පුළුවන් වෙනවා. ඔව්. ඉතින් වැඩිපුර උපදේශන අපේ ඔබතුමාගේ ඥාතිය මං හිතන්නේ මම. නැත් අවිතක් අවිච පිසුක එන්නේ නැහැ. මොකද ඉතින් අන්න හරි ඔව්. මොකද ඉන්න පුළුවන් ඒ ධානයෙන් යන විවේකී ඉන්න පුළුවන් ගතිය එක දිගට වඩන්න ඕන
ඒකද? අන්න හරි, අන්න හරි. ඔව් හිනා වෙනවා වගේ. ඔව් හිනා වෙන ස්වභාවය කියන්නේ ප්‍රීති ධාන චුට්ටක් වැඩින ගන්නවා. දැන් ඔක දිගට ඉන්න ගන්න ආලෝකය වැල්ල වැල්ල පූර්ණ වෙන ගන්නවා. මු ශාරීරික ආලෝකය වැහුණ පස්සේ සම්පූර්ණ ආලෝකය පූර්ණ වෙන ගන්නවා. දැන් බොම්බින් ඉන්න හොඳයි. තව අත්දැකීමක් කියන කවුරු ඉන්නවද? ශිෂ්‍ය. අපි ඔතුමාගේ අත්දැකීම ටික කිව්වා. අලුත් දෙයක්ම තියන හින කියලා කියන. වෝට්ලූ ප්‍රෝග්‍රෑම් එකේ පැය කීයද පහමාර කයක් කළා. අර ඇමරිකාවේ මිනිස්සුයෙකුත් මෙහාට මෙයාව ගැන හොයන්න. මොකද ඇමරිකාවේ තියෙන CIA එකකින් ඒවවත් දන්නේ නැහැ කොහරි. මේ පැය පහක් සමාදී ඉන්නවා කියලා ඇමරිකාවේ ඉන්න කැනඩාවකට කතා කළා කියලා. මේ මිනිස්සුය බයලා මේ ඇවිල්ලා මෙයාව අරගෙන කතා කරලා අහලා ඔයා මේ බොරු නේද කරන්නේ? මේ සමාජයක් නැහැ නේද? මේ මෝහනිලා නේද ඉන්නේ කියලා මෙයාගෙන් අහලා මෙයායි බාර. ඒක නැහැ. ලං කරගන්න. අංග දෙක. ඒවා ටක්ගල අවු වෙනවා. ඉතින් ඔබතුමා තව අපිට රිසර්ච් එකක් කරන්න ඊළඟට අපේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරනවාක වැඩිපුර වෙන්නේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරන වෙලාවක හෙඩ්ෆෝන් දාගෙන සමාජයට අහන්න. එතකොට ටිකක් වෙලා ගියාට පස්සේ කණෙන් නෙමෙයි ඇහෙන්නේ. කණෙන් නැතුව බ්ලූටූත් තරයි. දැන් මෙහි ගොඩක් කටිර වුණා. කීප දෙනා හතර පස් දෙනා වුණා. ඒකද වෙන්නේ මෙහෙම. ඒ මූලධර්ම තෝරගන්න කොහොමද වෙන්නේ කියලා අපේ ෆෝන් එකේ අපි තුන් සින්දුවක් තියෙනවා. තව කෙනෙක් ඒ සින්දුව දෙන්න ඕන. අනිත් ෆෝනට දෙන්න ඕන. අපි මේ සින්දුව මේ ෆෝනේ ප්ලේ කරනවා. රෙකෝඩින් ප්ලේ කරනවා. සද්දය ඇහෙනවනේ. ස්පීකර්ෙන් සද්දය ඇහෙනවා. මේ සද්දය අනිත් ෆෝන් එකේ රෙකෝඩ් කරගන්න කියනවා. එහෙම ඕන නම් පුළුවන් අපිට මේ සින්දුව මේකට දාන්න. මේ රෙකෝඩ් කරගන්න අපි මගදී කරන්නේ හූ කිව්වා. ඒකත් රෙකෝඩ් වෙනවා. තේරෙනවනේ? තව ක්‍රමයක් තියෙනවා. අද අලුත්ම තාක්ෂණය තියෙන මොකද කොහොමද කරන්නේ? බ්ලූටූත් ඕන් කරලා, එයාඩ්‍රොප් ඕන් කරලා මේකයි මේකට ෆෝන් එකේ සින්දුව යවුවා. හැබැයි සින්දුව අර සින්දුව යන අතරෙත් කවර හූ කිව්වා. අරක මේ ෆෝන්ට යන්නේ නැහැ. මොකද තාක්ෂණේ? එහෙනම් අපි මේ කතා කරනකොට ඇහෙන කට කණෙන් නම් අහන්නේ වටේ පිටේ තියෙන සද්ද කොහොමද කරදරයක් තියෙනවා. මනංච පටිච්ච ධම්මේච උපපජ්ජ මනෝ විඥාන. මෙන්න තව කෙනෙක් රිසනසලා ඉන්නවනම් මමත් ඒ ගන්න රිසනසුනා. මොකද වෙන්නේ? මගෙන් චිත්ත කියන්නේ අර දෙක මේ අනුනාද වෙන්න ගන්නවා. අර ෆෝන් එක තව එකක් තමයි. ෆෝන් එකෙන් පුළුවන්කට Wi-Fi ස්පීකර් හරියට Wi-Fi ස්පීකර් කියන්නේ Bluetooth speaker. Bluetooth speaker එකක් මෙහෙම තියලා ඒ Bluetooth speaker එකට මේ ෆෝන් එක ප්ලේ කරාම මේකෙන් මේක වැඩ කරනවා. වයර් නැහැ. දැන් මේකේ ඉඳ කිරණ මේකට යනවා. මේ සින්දුව තවත් සාරිකාම පදේශ ඔක්කොම මේකට යනවා. එයි නැත්නම් මේක ඇහෙන්නේ විදියක් නැහැ. එහෙනම් මෙන්න මේ යන්නේ යවසේද ඔන්නෝ විදියට හරියට සමාධිගත වුණොත් එහෙම ධර්ම සාකච්ඡාව කරනලාවට කණෙන් නැතුව මනෙන් අහන්න පුළුවන්. එහෙම ඇහිච්ච වැන්කෝ එක කෙනෙක් හරි දෙන්නෙක් හරි හිටියා. මේ දෙත් දෙනෙක් වහවනේ ඉගියාට පස්සේ බාහිර සද්ද මොකුත් නැතුව කෙලිම බ්ලූටූත් අහන්න පුළුවන්. බ්ලූටූත් තුල අහන්න පුළුවන්. ඔව් නෑ වැඩේ වෙලා තියෙන මහත්මයා දැන් ඔය සමාධිය ගැන අන්න එක දැන් ඒකත් තෝරගමු දැන් දිගින් දිගට කියනත් තමයි තුනක්
අපි දැන් හිතන්නේ සමාධිය කිව්වම පස්සේ මොකක් හරි අරමුණක් අරගෙන ඕක හිතේ තියන් ඉන්න ඕන කියලා. එහොමනේ හිතන්නේ සමාධිය කියන්නේ මොකද්ද? සම ආදි සමාධි. සම කියන්නේ මොකද්ද? සත්‍ය ප්‍රෝතිපාක ධර්ම. මෙත්ති පටිසම්භිදා විතර වම් පෙන්නන සම කියන්නේ මොකද්ද? සුසමත් ධාරෝ කියන වචනයක් කරා සම කියන එක විසර ගන්නවා. මොකද්ද? සත්‍ය ප්‍රෝතිපාක ධර්ම. එනවනේ? එතන රහතන් වහන්සේ සම්මා සමාධිය පූර්ණද නැද්ද? පූර්ණයිනේ. උන්වහන්සේ පින්ත පාදේ වඩනවා. හිතක් එකඟ කර වඩනවා. නෑනේ. රහතන් වහන්සේ නැත්තේ මොකද්ද? රාග නැහැ, දේශ නැහැ, මෝහ නැහැ. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් හිත පිරිසිදු කරගත්තම සමාධිය පූර්ණයි. අපි විසම වෙලා තියෙන්නේ. රාග, දේශ, මෝහ තමයි විසම වෙලා තියෙන්නේ. ඔන්නයි විසමකම නැත්තම් සමයි. සම ආදි සමාධි. රාග, දේශ, මෝහ හිත මුදවන එකට සමාධි කියන එකට අද ගන්නවා. හිතක් එක හුස්ම රැල්ලක් අල්ල ගන්නවා. එක තොල් පොට හරි නහය හරි අල්ලගෙන ඒකේ හිත තියාගෙන ඉන්නවා. පුලම් භාවනා කරන්නේ. දැන් මෙහෙම සමාධියක් වඩාගෙන නම් ඉන්නේ. අපි හිතුව මෙහෙම සමාධිය නම් මේ සම්මා සමාධිය කියන්නේ. මේ සම්මා සමාධිය පූර්ණ වෙච්ච රහතන් වහන්සේ පින්දපාතේ වඩන විදියක් නැහැ නේද? ඒ පින්දපාතේ වඩන මේ 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 ගැට්ටක් මොකක් හොයන්න හම්බෙන්නේ නැහැ. දින බිත්ති වල හැප්පි. ඇයි හිත මෙහෙනේ තියෙන්නේ? ඉස්සරෙන් අලියෙක් ආවා පේන්නේ. ඇයි හිත මෙතන තියන් ඉන්නේ කයි? බැරි වෙලාවත් මෙහෙම සමාධියක් හදාගෙන ඉන්නලා ගෝ බයිසිකලයක යනවා කියලා ගැටලා නහය කල්ල කියොත් එන්නේ. දැන් සමාධිය රයින් එනවා. මෙන්න මේ වගේ බමුණු සමාධිකම තියෙන මේව බුද්ධ සාතනේ තියෙනව නෙවෙයි. බුද්ධ සාධනේ සමාධියට ගන්න දුටු නිවන. සෝතා පන්නපදි බණ අහලා නිවන් දැක්කම දුටු නිවන හිත තියලා ඒ සමයට ඇදී සිටිනවා. අන නිවන් සමයට ඇදී සිටිනවා. දැන් ওই නිවන් සමයට රාග දේශයෙන් තොර ඇවිදිනකොට අර රහතන් වහන්සේ යම්සේ ආදී නාන්නේ විතරම ඇවිදින. හැබැයි ඒක හැමතිස්සෙම ඉන්න බැරි වෙයි. අර මෙතන සමාධි වඩන වල්ල හිත බලක් ඉන්න පුළුවන් ඒ. සමහර කෙනා කැඩෙන්නත් පුළුවන්. රහත් වෙනකන් මේකට කරන විස්කම්බර පහන. විස්කම්බර පහනේ කරන් යනකොට සමුච්ඡේද පහනේ වෙනවා. ඔහමෝ ඉන්නකොට සමාධි වඩනවලක වඩන්න ඕන. නන් ස්ටොප් දිගට වඩන්න ඕන. දැන් ඉතින් මම හිතන්නේ සිවුර විතර අඩුලා තියෙන්නේ. සියලු දේවල් හරි මේ මගේ තැනේ. ඒ වගේ aran එකට ගිහිල්ලා බොහොම නිවැහැල්ලේ ඉතුරු වැඩුවොත් ඉතුරුත් ඉවරයි මම හිතන්නේ. මම එන්න කියන්නේ නැහැ. මම සාමාන්‍ය කාටවත් මහානෙන ආරාධනා කරන්නේ මේ ඒක නිසා ඒ මහාන වතර යන්න වෙන සාමාන්‍ය හතරෙන් දැහන්නේ පූර්ණලා ඒ උඩට ගිහින් එක කාලයක් ගියාට පස්සේ ගිහිවත කියන එක හරි අමාරුයි. ගිහිවතේ සියලුම වැඩ ටික කොම්පියුටර් වැඩ වෙන ගන්නවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒවයි පිටක් අයින් වෙන එනවා කියන්නේ අර මේ බලෙන් අයින් වෙනවා නෙවෙයි. ඒක ඉතින් අර දැන් කොම්පියුටර් ගහනකොට ගහන්න බෑනේ. අන්න ඒ වගේ ඒවෙන් ඈත් වෙනවා. ඒක ඉතින් වෙන විකල්ප ක්‍රමයක් නැති වෙන මට්ටමට එනවා. ඔහ් හරි තමයි. දැන් ගිහින් පින් වෙන අපිට. දැන් ඉඳලා ඔබතුමා මොකද රැකිය ලංකාවේ හා හා අකමැතිය.
උපේක්ෂාදාග අන්න හිරවෙලා තිදන තෙන එච්චරම එච්චරම තේරෙන්න ඕන අන්න ආලෝකයි පූර්ණයි උපේක්ෂා ආකාසද වචන දන්නේ ගියාව අන්න හරි අන්න හරිටයි අන්න ඇහැක් උඩට යවුවාන් පස්සේ පේන හැඟීමක් කියනවා ඕ පේනෝ අන්නරියෝ විඤ්ඤාණං චයද ආකින්චඤ්ඤායතනේ අන්නේ අන්නේ අන්නයි නව සඥා නා සඥාතන මේව කියන හොඳට බලන්න වචන පද නෙමෙයි හිතන්නේ මේ හැඟීමක් විතරයි වචන ඔව් හිත විතරයිනේ ඔව්
මෙතුමගේ මේ අධ්‍යක්ෂ මේ තියෙන දැන් අපි දැන් හතරවෙනි දැහැන් දක්වා තේරෙනවා සිල් දිනාට පළවෙනි දැහැන් තුන්වෙනි හතරවෙනි තේරෙනවා හතරවෙනි දැහැන ඇතුළු ඉතල මේ රූප සංඥා තියෙන්නේ ඒක සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච ඒවා තියෙන ඔච්චරයි දැන් ඔය සයන්ස් වල හොයලා තියෙන ඔන්න ඔච්චරයි ඉතින් එහාට තියෙනවා ඒ සියලුම සතර මහා භූත හැදිච්ච මූල ධාතුව උදාහරණයක් වුණා තියෙන මේ ජලාශයක් කියලා ගන්න මේ ජලාශෙම එක එක පාවී තියෙනවා මේ පාවී තියෙන සියලුම දේවල් හැදලා තියෙන ජලයෙන් කියලා ගන්නකොට ජලයෙන් තමයි මේක හැදලා තියෙන්නේ ජලයේ ලින්ක් එකක් තියෙනවා ඒක අයිස් වලින් හැදලා කියලා ගන්නකොට එතන මෙන්න මේ ද්‍රව්‍ය ඔබ්ජෙක්ට් ඔක්කොම අපිට ජලාශයේ තියෙන ඔබ්ජෙක්ට් එක ඔක්කොම හොල්ලන්න ඕන නම් අපි එක එක ඇඟිලි ගහන්න නැතුව තව ක්‍රමයක් තියෙනවා මොකද වතුර හෙල්ලුවනම් හරි වතුරක හෙල්ලුණා මේව හෙල්ලෙනවා තේරෙනවද මෙන්න මේ වගේ මෙන්න මේ වතුර වගේ තියෙන ඊත ධාතුව ආකාශ ධාතුව ඔන්න ඔය චතුර්ථ අධ්‍යයනයෙන් එහාට තියෙන අනන්ත වූ ආකාශයක් ඒ ආකාශ රූප නැහැ ඇහෙන්නේ නැහැ ඇහෙට පේන රූපද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප කොහොමද රූප තහම නැහැ ඒක කියන්නේ මනයි ආකාශ ධාතුවයි ඒතර මේ ධාතු දෙකක් තියෙනවා විඤ්ඤාණ ධාතුවයි ආකාශ ධාතුවයි මේ ආකාශ ධාතු විඤ්ඤාණ ධාතු දෙකක් ඒ බලන බලතර මෙතනදී අපි ඇහ විතරක් ගනවලා ආකාශ ධාතුවත් තියෙනවා බලන බලතර වයි කැමරා තියෙන ඊදික අන්නාරි ඔ ඔ ඔ ඔ ඔ අනේ උඩ වටක් වර උඩ වටක් කියදෙකුත් නැහැ තරකව කර බලවට තියෙමුද අන්නාරි පේනවා ඔ ඔ ඔ මේ අධ්‍යක්ෂකෙමදී අතිශය වැදගත් කාරණාවක් තියෙනවා දැන් ආකාසන විඥානඥාන ආකින්ඥාන නේව සංඥාන ආසඤ්ඤාත කිහිල නිරෝධ සමපත්තියක නිරෝධ සමාපත්තියක කියන්නේ මේ වගේ දෙතුන් දෙනෙක් තමයි සම්මතින්න පුළුවන්කම තියෙන්නේ නිරෝධ සමාපත්තියේදී දැන් අර මම කියන නැති දෙයක් නැත්නම් කියලානේ ඒක සිහි ඇතිව ඔය දැහැන් තල ඔක්කොමගේ සිහි ඇතිව දැක්කම අන්නතර වැදගත්කම තියෙන අවසීන් ගියා හැම නෙමෙයි මේ සෑ අන්න අන්න ඕ ඕ ඔව් ඔව් අන්න හරි ඔක කිව්ට ඔව් 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 එච්චර ෂාප් එකක් එච්චර ෂාප් දාම අන්න හරි ඔ ඒ සිහියෙන් අන්න හරි උඩට යවෙන්නේ ඔව් ඔය එතකොට මේ අත්දැකීම ගන්න තියෙන දැන් ඔහොම කීල්ල කියලා අවසන් සිහි ඇතිවම මේ මම කියන මේ ඇහැ රූපය කනශම් සලායතන සියල්ලෙම අයින් වුණා තේරෙන එතන වැළුවත දුක් කියන මාත්‍යක්වත් නැහැ අන්න රහතන් වහන්සේ නමක් පරිනිර්වාණයෙන් පස්සේ ඉන්න ස්වභාවය දැන් අපි රහත් වුණා කියලා කෙනෙක් කරනවා රහත් වුණාට පස්සේ ඉන්නේ නිකන් ඉන්නේ චතුත්ත්‍ය ඥාන ස්වභාවයේ අවිද්‍යාව නැහැ අවිද්‍යාව පච්ච සංඛාර මාත්‍රයක් ගන්න ප්‍රබාසිත ඉගෙනම තියෙනවා හැබැයි මේ නිරෝධ සම්පත්‍ය සම්බන්ධනවා නම් මේකට මෙහෙම අත්දැකීමක් තියෙන කෙනෙකුට කියන බුද්ධ සාධනේ කාය සාක්ෂි කියනවා පුද්ගල ප්‍රඥාපි ධාතු කතාවල තියෙනවා කාය සාක්ෂි කියලා එක කැටගරියක් කියනවා මේ චර්ත වර්ගවල එයා නිවනට සාක්ෂි දරනවා කාය සාක්ෂි වශයෙන් නිවන අත්විඳලා නිවන් පූර්ණ වෙච්ච අර රහතන් වහන්සේ මරුණම් පස්සේ පරිනිර්වාණ වුණාට පස්සේ උන්වත් ඉන්හිහට පැත්තේ මොකද්ද වෙන්නේ ඔන්නෝයි කියන ස්වභාවයේ නිරන්තරයෙන් ඉන්නකොට තියෙන ඉහට මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පංචස්කන්ධයෙන් තොරයි මෙතෙක් කලක් පංචස්කන්ධයක බැඳි බැඳි හදාගෙන හිටපුවා අන්නේ සියලුම ඒවා මිදිච්ච අවස්ථාවක තමයි නිරෝධ සමපති කියන්නේ එහෙනම් පරිනිර්වාණය පස්සේ ඔන්න ඔයගේ ස්වභාවයෙන් තමයි නිරන්තරයෙන් ඉඳගන්නේ දුක මාත්‍යක්වත් නැහැ මෙන්න මෙහෙම අධ්‍යක්ීමක් තියෙන කෙනෙකුට කාය සාගි සහිතව පූර්ණ නිර්වාණය කියන්නේ සාමාන්‍ය ජීවිතයේ අත්විඳමු කෙනෙක්. ඒතර ඔන්න ඔය ස්වභාවය දැන් එතෙන්ට ගිහිලා අත්විඳලා ආවහම දැන් මේ ලෝකේ රාග දේශ මොහ කියනවා නිකන් අර අපිට මේ ඒක 0 වෙන මට්ටමට එනවනේ. හැබැයි එතකොට උතනින් හැර දැන් ඕකට ඔහොම සම්මත ඉන්න ඕන.
ඉන්න ඉන්නේ දිගින් දිගට වෙන්නේ මොකද අර කෙලස් තව චූටි චූටි මොන හරි තියෙනවා ඒවත් තියෙනවා මෙතනදි විදර්ශනා කරන පුංචි කැලලක් තියෙනවා යවතුමේ නම මොකද අනුෂා දැන් මේ දැන් ඔය ගෞමක් ෂර්ට් එකක් අඳගෙන අනුෂා කියලා ඉන්න මහත්යේ කේ දරුවෙක් බවක් හරි ඔල්ලෙක් ඉන්න කෙනෙක් නේ ඉතින් අනුෂා කියලා කියන්නේ මේ කෙනාද ප්‍රථම ඥානෙ කියන්නේ එකද සවිතක්ක සවි මේක මේ ප්‍රථම අනුෂා එකදල තුන්වෙනි දෙවෙනි දැහැනේ කිය තුන්වෙනි දැහැනේ චතුර්ථ ඥානෙ ඒත් අනුෂා හිටියා හා ඊට පස්සේ අනේ අඩුවේ අඩුවේ අයි චතුර්ථය දෙන ආකාශ ධාතුවත් අනුෂා දැන් උදාහරණයක් කරන මෙතුමත් ආකාශ ධාතුව සමයතල ඉන්නවා මෙයත් ආකාශ ධාතුව සමයතල ඉන්නවා දෙන්නේ එකම ආකාශ ධාතුව සමයතල ඒ මම කියලා හිතන් ඉන්නවා ඉතින් මෙයාද මේ මම මෙයාද මම ආකාශ ධාතුවර මෙයා හිතෙන් සම්මාදින මෙයා තව දෙන්නේ සමාදින දැන් තුන් දෙනෙක්ම ආකාශ ධාතුව සමයතල ඉන්නවා තුන් දෙනාම ආකාශ ධාතුව මම කියලා හිතන් ඉන්නවා ඉතින් ඇත්තටම ආකාශ ධාතුව මමද විඥාන ධාතුරිය විඥානංචය ඒ මමද ආකිනි අව නිවසමපති අයින් වුණා දැන් මම කියන්නේ ඔක්කොම ඉවරයි එහෙනම් මම කියන ප්‍රපංචය හේත් පටිච්ච සමුප්පන්නව හටගත් එකක්ද අර නිකන් අර ස්ථිතික එන්ටිටි එකක්ද වෙනස් කරන්න බැරි අන්න එහෙනම් ඒ මොහොතේ පටිච්ච සමුප්පන්නව හටගත් එකක් කියන්නේ ඊහාට එකක් මේකේ අන්න හරි ඕ අන්න එච්චරමයි බුදුහාම කියන්නේ ඒක සතව තථාගතයන් වහන්සේ කියන්නේ යමෙක් පටිස්සවපාද දැක්කනම් මම දැක්කා යමෙක් මම දැක්කනම් නිවන් දැක්කා බුදුන් දැක්කා කියන්නේ ඒකයි. පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමයක් යන මේක ගන්න දෙයක් ඇත්තෙම නැහැ. මේ මුළු අන්න හරි. අනිච්චතා. අදිෂ්ඨාන කරගන්න හතරවෙනි දැන් මොකද දැන් ඔය මට්ටමට ගියරද හිතන්න බෑ අරූප දැන් හිතන්න බෑ චතුර්ථය ධ්‍යානවල අදිෂ්ඨාන කරන්න මට අද පැයක් ඒ නිවන සම තියෙන්න පැයක් හරි පැය භාගයක් හරි ඉතල පොඩි කාලයක් ගන්න ඔව් පොඩි පොඩි කාලයක් කරන ඒ බෑ එහෙම යන්න බෑ ඒ නෑ චේතනා කරන්නේ නචේතනා කරණීය චේතනාවෙන් යන්න බෑ චේතනාව මම පොඩ්ඩක් ඉන්න මම එහෙම යන්න කියවද ලස්නේ ඔව් ඔව් අන්න හරි ඔව් අන්න ඒක නිදහස් වුණාම පටිච්ච නිරෝධයෙන් තමයි ඔව් ඔව් අන අනිච්චතා සූත්‍රය විසර ගන්න අනිච්චතාක සූත්‍රයක් තියෙන සංයුක්ත නේ ඒක විසරනවා කාය සාක්ෂි සහිතව අත්විඳීම පුණ ලැබුම්බින් එන අපිත් එක්ක අද්දෙක බෙදා ගත්තට තව අපි අද්ද කියලා කියන්නේ නැහැ තව පොඩි දෙයක් ලංකර ගන්න. කැඩෙන ආලෝක කියලා. Thank you.
ටොක්සින් සමාපත්ති ආලෝක යවද ඔබතු මෙලතින බණහල් නැති ඉතා මේ මේටික තේන ති නොක ගැටලො ඇත සමාපත්ති වැල්ල තියන්නේ ඒ ධ්‍යාන සවත් ප්‍රීති සුක ධර්ම සද්දයන් තමයි ඉන්නේ ඕ නැතු ඉතින් වෙන මොකක් කරන්නේ ධර්මය ධර්ම ඕ ප්‍රීති සුඛ කියන එක දිගටම තිබුණාද බාහිර දැන් දැහෙන ඉනකොට බාහිර හිතුවිලි එනවද හිතුවිලි එනවා එන සද්ද හැදෙන කන බාහිර හිතුවිලි කියන්නේ මගන අபிසංකාර දුව ගැන පුතා ගැන ගෙදර ගැන මොන හරි කාම සංකල්පන ව්‍යාපාසා හිංසා සංකල්පන අව්‍යාපාද අවිහිංසා නෙක්කමක නිවන් මඟ කාම ව්‍යාපාද හිංසාක ලෝක මඟ දැන් ලෝක මගේ හිතුවේ එනවා කියන ප්‍රථම ධානයේ නැත්නම් දෙවෙනි දහයන් නම් ඉන්නේ ඔබතුමිය නේද සවිතක්ක සවිචාරයයි විවේකිත පිසුක විතරයි දැන් මොකද අර ආලෝකේ කාලේ නම් අදගේ ඊය හවසෙන් ඔ සැහැල්ලා සැහැල්ලා කියන කය සැහැල්ලා ඔව් මට ප්‍රීති සුඛය තමයි හරියට පැසිපයි වුණා මොකක් හොයිද ඉන්නේ කියලා සුඛ කියන එක මට තේරෙන්නේ නැහැ ඒසී එක ඒසී එක කොහෙන් අර කමක් නැහැ මුළු බැල්ල ෆ්‍රීසුනේ නැහැ හා හරි හරි මට ගොඩාක් අර වෛද්‍යතුමාගේ කමෙන්ට්ස් වලට ඒ වෙලාවේ මට මේ මට මේක කියේක මට හරි 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 හරි
ඔය සවිතක්කං සවිචාරණ විවේකජ ප්‍රීතිසුඛ ප්‍රථම ධාන ඒක දෙහැන්තල ඒ ධාන අංග මතක තියෙන්න ඕන ආයසරගෙන බන්ටික් අහලා අපේ දැන් වින්ස ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා වින්ස ලබන 4 වෙනිදා පටන් 5 වෙනිදා පටන් ගන්නවා ඒකත් එක්කත් අහන සජීවී අහලා හරියටම මේ මේ සීසන් 8 අරගෙන නැත්නම් වාඩිලා දැම්ම භාවනා කරන්න එපා හදිසියෙන් නැතුව සීසන් ර සම්පූර්ණ අහලු කර කරන්න හොඳට දෙසරයක් අහලා ටෙක්නිකලි මේ මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය තමයි පළවෙනි දවස් ටික විසරගන්නේ සම්මාදිට්ඨියපත් වෙනොන බණ ටික ඊට පස්සේ සම්මාදිට්ඨියෙන් පස්සේ සම්මා සමාධිය දක්වා වඩන තියෙන සතර දහයන් වන්න ක්‍රමේ ඒ ටික හොඳට අහලා ඔව් අහලා හරි ආ හරි 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 ඇව්වා හොඳයි හරි 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 ඔය වහදි හැමදේ පිළිවෙලට දානකොට ඔය පිළිවෙලට ලේ කරලා තියෙනවා ඒක පිළිවෙල එහෙම ඇව්වන් පස්සේ පොඩක් එහෙම පැටලෙන ගන්න පිළිවෙලට අහගෙන යනනම් හරි හොඳයි බොහොම පිං එනම් මේ හොඳයි අපි තව කවුද මේ බබා ඊට පස්සේ ඔබතුමගේ කමෙන්ට් එක දෙන්න බබා දැන් මේ 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 අධ්‍යක්ෂකම ඇතුළත තියෙන පුංචි කාරණා ටිකක් දැනගන්න මේ නිවන්මක වඩන්න ගියාම කරදර බාධක දැන් මෙතුමිය කියලා කියන්නේ පළවෙනි දවසේ පැය 8ක් අර අර මහත්තයා පැය 5මාරක් හිටියේ යම්සේද අම්මයිලා කිව්වම දැන් මට දැක්කම දැන් මෙහෙම ඉන්න දැක්ක පැය 8ක් උදේ 9ට වාඩි හවස 5 වෙනකන් 5මාරකන් හිටියා එක දිගට සමාධිය හිටියා එතකොට එහෙම සමාධිය වෙල්ලා තියෙද්දී ඊට පස්සේ දැන් මං තිස්සේ විසර කර තියෙනවා මතකද නැහැ රූප සද්ද අහන නවත්තන කියලා මම අද පොඩක් ඒක අලුතෙන් පටන් ගත්ත වෙන් ඉහට කර්මස්තර වඩද්දී ප්‍රශ්න ආවම විතර ඒකට විතරක් වෙනම කියනවා ඒ වැඩේ මොකද සමාධි ඉන්නකොට අපි කර්මස්තර වන්න රූප නිස්සාරයි රූප ශබ්ද ඔක්කොම නිස්සාර නොබැඳිමි කියලා. ඒතර මේ මේ සමාධි ඉන්න රූප පේන ගත්තොත් එහෙම ඒ රූප අසාරයි කියලා දැකලා අයින් කර ගන්න ඕන. සද්ද කියනෙම අසාරයක අයින් කර ගන්න ඕන. ඒතර ඒවෙන් දිගින් දිගට අයින් කරන බැන්න මම කියන්නේ හැම අසාරින් ඉන්න. ඇසලා අදිෂ්ඨාන කරන්න මට රූප ශබ්ද පේන්න ඕනේ නැහැ කියලා. හැබැයි ආලෝකය ඕනේ. මොකද ආලෝකය අයින් කරනකොට අපිට දැහැන් වලන්න බෑ. ඒතර මෙතන වැරදලා එදා අපි කමෙන්ට් එකක් දුන්නා විස්තර කළා. ඊට පස්සේ ගියාට පස්සේ වෙච්ච ඔබතුමිය දැකේ දැන් නොපෙන් ලෝකෙකින් වෙච්ච දේවල් ටික කියන්න. කියන්නේ ඊතර මම එකකින් කියන සියලු දෙනාට තේරෙන ගේකින් ගැලවෙන තමයි. මෙතන ගියා වෙච්ච දේවල්. ඔව්. නවරති පුදුගුණ මෙනෙහි කරලා කර්මස්ථාන ඊට පස්සේ අනිත් එක තමයි මේ බබගේ එදා ඊයේ හරි සමාධියේ දොරක් වැදිලා එච්ච සිද්ධි කතාවක් කිව්වා ඉතින් මොකද උනේ දැන් මෙතන දොර වැදිලා සමාධිය කැදිච්ච අවස්ථාවක් කිව්වේ දැන් මම හැමදාම කියන ශබ්ද බද්ද වැඩිපුර කරන්න එපා කියලා බලන චුට්ටක් මේ මේ බබගේ දිවිච්ච ඒ සමාධිය යන්න පුළුවන් අවස්ථාවර දොර එදා බෑ කාගකරේ පලන්තය ඇදලා වැටලා ඒ කුස්සන් යන කියලා වෙච්ච කැටලුවක් නමුත් දැන් මේ සමාධිය තියෙනේ අර දොර ජනල් වෙහිච්ච එකේ ලොකු ශබ්ද නිසා මොකද සමාධිය යන්න හදද්දි ඒක කැඩලා බාධා වෙනවා ඒ බාධා වුණාට පස්සේ මට සමාධිය යන්න බැරි වුණා කිව්වේ ඒක චුට්ටක් විස්තර කර දෙන්න මොකද මේ සමාධිය පළවෙනි දෙහෙන් සමාධිය මුලදී හොඳට මේක පුහුණු කරගන්නකම් ටිකක් පහසුයි
ඒක තමයි සද්දබද්ද වෙලා කාගෙන මේ ඇවිදිනකොට පුළුවන්තර හිමී යන්න. ඒ ඒ සද්දබද්දා කැඩනකොට ආයෙ සමාධිය හදා ගන්න බාරුයි. එතකොට ඒ ඒ කෙනෙක් කවුරු ඒ සද්දබද්ද කරලා ඒ කරන කෙනා ඉන්න කවුරුද? දැන් එයා හොඳ කල්පනා එයාට දැහැන් වෙන්නේ ඊට පස්සේ. ඒ සද්දබද දැනගෙන හෝ නොදැනගෙන ඒ කරාම දැන් දන්නවද කරන්න හොඳ නැති එකක් කියලා. ආයෙ නොදන්නවා කියන්නේ බෑනේ. ඒතකොට එහෙම කරාම ඒ ඒ අර ආබාධය කරපු කෙනා ආබාධයක දිගින් දිගට එන්න ගන්නවා. සමාධිය වැඩි නැති වෙන චර්ිතයක් එන්න ගන්නවා. ඉතින් වෙලා තියෙන එක හොඳට බණට ගහලා මේ ධර්මයේ තෝරාගෙන මේ මේ හැමතිස්සෙම මං කියන්නේ ඒක අර බණට අහන්න නැතුව ඉන්න එපා කියන්නේ. ඒතර මේ ධර්මයේ දැකලා මේක අවබෝධ වෙලා මේක උත්තරීතරත්වයේ දැනගෙන මේ සමාධියක් වන්න එකේ ඌමනාව දැනගෙන එහෙමයි ඒ කරන්නේ. ඒ පුරුවන් තරම් සද්දබද අඩු කරන කියන්නේ ඒකයි. දැන් එහෙම වුණාම පස්සේ මෙයාට වෙච්ච ආබාධයට අර කෙනා කරියන්න ඕන. ඒ කර්මය පුංචි සුළු කොටුව නෙමෙයි ආරේ දැහැනක් කඩන්නේ. තේරුණානේ? අද ඊට පස්සේ අද ඊට පස්සේ හරි ගියානේ. දැන්න මේ වෙන්නේ දැන් නොපෙනෙන ලෝකේ ඉන්න අපේ ගැන සසර ගනුදුරුකාරී ඉන්නවා. ඒ හොඳ හොඳ නරක දෙපැත්තට ඉන්නවා. හොඳ පැත්තට උදව් කරන ඕක නරක පැත්තට ආබාධ. අපේ පොඩි පුතාටත් හිමිල මතකයි. අර ඒක අපි කමෙන්ට් එකක් දුන්නේ. ඉතින් ඒ වගේ දැන් වෙලා තියෙන්නේ පුංචි කෙනෙක් නිසා දැන් අර කට්ටිය බලලා පොඩ්ඩක් අර අර පෙර බුලින් කරනවා කියලා පොඩ්ඩක් පන්ති කාමරේ ටිකක් අර නිකන් බොහොම නිදහස් වෙන ගත පොඩි කොල කැලෙන් අර ගහලා යන්නේ. ඉතින් අන්නේ වගේ ඒව කරනවා. ඒ නොපෙන් ලෝකේ එහෙම කරාට පස්සේ ඒ මිනිස්සේ දැන් මොන අධ්‍යායකද හිටිය යටටම යන ගන්නවා. අර කරගත පාපෙට ඉතින් වෙලා තියෙන මේ වගේ දේවල් වෙනකොට මේ වගේ අද්දෙන් ඔබලට තේන්න ගන්න ඉස්සරහට. ඒව නවත්තන්න බෑ. සියලු දෙනාට මේ නොපෙන් ලෝකයක් තියෙනවා එක්ස්පීරියන්ස් වෙන ගන්නවා. තේරෙනවනේ? ඔය අපි භෞතික විද්‍යාව කියන ඒවට හබ්වාගියපු වෙනස් වෙනස් ශබ්ද හෙන ගන්නවා. වෙන වෙන කියන ඒවා දෙන ගන්නවා. ඒතර අපි දැනගන්න ඒවයි මිදෙන ක්‍රමේ. දැන් මිදෙන ක්‍රමේ දා අපි වල කොටු වෙනවා. දැන් ඔය වගේ පේන ගතර පේන්න ගන්නවා. අර එක එක රූප පේන ගන්නද? දැන් රූප පේනකොට සාමාන්‍යයෙන් හරි ෂෝක් මාන රූපයක් කියලා බැලුවොත් මොකද වෙන්නේ? අර කටි ලස්සන රූප පෙන්වන්න ගන්නවා. දැන් ඔයා කැමති මොන වටද ඒ වර්ගයේ කැමති පෙන්නනවා. පෙන්නලා වෙන සමාධිය හදන මේ පැත්තට. තේරෙනානේ? අර හිත සියුම් අවස්ථාවේ සමාධිය හැදුනට පස්සේ තමන් භාවනාවට වාඩි වෙනවත් එකම අර සමාධියට යන්න ගන්න. දැන් දිවස් සමාධියක් හිතන්න ගන්න. එතින් අපිට නම් නිවන් උඩට යන්න හැදී. අධිෂ්ඨාන කර වාඩි වෙන්න මට රූප බලන්න ඕනේ නැහැ, ශබ්ද අහන්න ඕනේ නැහැ. දැන් අර උදේක ප්‍රැක්ටිස් කරලා පටන් ගත්තා. දැන් ඔය වගේ දිග දිගට ප්‍රශ්න ආවොත් මම ඔය ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් ඉතින් නිකන් වරලා කාට ප්‍රශ්නයක් ආව එකේනට දෙන්නට එහුම එන්නේ. ආවම එයාට විශේෂයෙන් කියනවා මේ මේකට හේතුව තමයි ප්‍රධානම බය. එහෙනම් දැන් බය කියන කාරණාව දැන් මට මතකයි මම මේ වයසේ අතේ 10 පන්ති මාස් කුණින කට්ටිය ඉඳලා දෙනවා යාළුවෝ කට්ටිය කොහොමද දන්නවා අපි ඔක්කොම එකතුලා රෑ 12ට යනවා සෝම් පිටි යකු බලන්න. තේරෙනවද? ඕන සෝම් පිටියක අඳුරක් කියන ඕන සෝම් පිටියේ තියෙන මොකක් හරි තියලා එන්න ඕන යකෙක් කියන සෝම් පිටිය හදලා මට ටෝච් එකක් වල පාර යන්න ගිහලා මම ඒක අරන් එන්න හිමයිල කියලා අරන් එන්න ඒ බය නැති වෙන ජීවිත ආශාවක දෙවෙනි කරලා වඩන්න වෙනවා නේ අර මුතුමේ කියන අද්දැකීම ෂෝක් එක. ඉතින් ඒක ජීවිත ආශාවක නැති දරන්න බැරනම් බැරියක්. තේරෙනනේ? දැන් ඒක ගත්තා මරණ වලට ඒක නැහැ. දැන් උඩ කරලා දෙයක් නැහැ ඒක. ඕන මරාපන්වද මොකද කරන්නේ? දැන් කරන්නේ දැන් ගහලයක් දැන්නේ මරාපන් කියලා කියන්නේ. එතද එතෙන්දි කරන්න හැමතිස්සම අවියානස්. නොපෙනෙන ලෝකයෙන් රූප වලින් පේන ගත්තා අපි දැනගන්න මේ මෙහෙමකක් එන්නේ. සංයුත්තනිකයි කියන මාන සංයුත්තය තියෙනවා. අන මාන සංයුත්තය ගැන කියලා බලන්න ඒක තියෙනවා ත්‍රිපිටකය ඇතුලේ. අපේ බුදු සාසනේ ආර සාසනේ කට්ටිය බේරලා තියෙන ක්‍රමය. ඔය වගේ වෙලාවක දිගින් දිගට මේක එන ගත්තොත් එහෙම. ආටාන ආටි කිය අපිට අවසරයක් දෙන දුන් ප්‍රතාපයන් වහන්සේ ඉන්ද වර්ණ ප්‍රජාපති මාත නිසා මේ නම එකතු මතක නැහැ යක්ෂ සේනාධිව 18 දෙනෙක් ඉන්නවා. මෙන්න මේ 18 දෙනාට වරමක් දීලා තියෙන බුදුරජාණන් වහන්සේ
ආර්යයන්ට මේ දෙහැන් වලන භාවනාවක නිවන්ම වඩන්න ගියාම නොපෙන් ලෝකයෙන් කවුරුගෙන කරදරයක් බාධකයක් කරනව නම් මෙන්න ඉන්ද වර්ණ ප්‍රජාපති මාතරි මෙන්න මේ නම් හතරවත් මත තියාගෙන අදිෂ්ඨාන කරලා කියන්න මම මාගේ මේ ආර්ය මාර්ගයේ වඩනකට මෙන්න මේ නොපෙන් ලෝකයෙන් කිරින් මේ ආබාධයක් තියෙනවා මේක විසඳලා දෙන්න බව එයාට අර අපි මේ රජයේ දෙන එක අනපනතේ පොලිසියට මේ වැරදුන අල්ලපන් කියලා අන්නේම අනපනත දීලා තියෙනවා එයාට අර අනිකුත් තියෙන ඉස්සරහ එහෙම කරනකොට මේ අමුතු අල්ලන් යනවා එයා බල ගන්න අල්ලන් ගිහිල්ලා ඉතල ජීවිත කරලා හොඳින් කියලා ගන්න පිළසක්වල ගන්න අවස්ථාව තියෙනවා බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනය කියන්නේ මේ පරම අහිංසාවාදය කියන්නේ නෙමෙයි අර බල්ලන් පොඩ්ඩක් උළුවත ගන්න ටයිප් එක නෙමෙයි මේක තේරවනේ හැම කෙනාටම වෛත්‍ය කරලා එහෙම ගන්න මේ හේතුඵල දහමක් කරලා නිවන් වගේන බලක් කැරෙන්න අර හැම කෙනාටම අනුකම්පාවනේ නිගන්නාතුතේ නිගන්ඩිය කරන වැඩක් කියලා සතුන්ට අර හැම එකව සතා සතේ පෑගී කියලා හිතාගෙන මොන බිහක් අත්‍ය අතුව ගන්නන්නේ ඒ ටයිප් එක බුදු ශාසනේ නෑ තේරවනේ හැමදෙසම කරන්නේ රාග දේශ මොහෙන් කියන සතරකින් නිවා ගන්න එක කැරෙන්න අනුන්ට අනුකම්පා කරන ඔය බල්ලු කුසතු ගන්න සතු වලද ඒව කරන්නේ නැහැ. ඒක සාමුනුසේක පාට දෙන්නේ හොඳින් දෙදරක්ව දානයක් දුන්න දෙකක් තුන දැන්නම කෝ කරන්නේ. බැන නැහැ. ඉතින් දැන් එක ගහ ගන්න නැහැ. ඒකට උපක්‍රම දීලා තියෙනවා. තේරෙනවද? බැන සිහි කරගන්න ඉන්ද වර්ණ ප්‍රජාපති ආටානාරික චූට්ටක් කියලා ගන්න නම් කියලා තියෙනවා. එතකොට හම්දුරනේ දැන් ඊයේ නිදා ගන්න ගියාට පස්සේ මම ඉතිවිසගතව කියලා බැලුවා. ඒක හරි කියන්නේ ඒ කියන්නේ හීනේ පේනක නැවතුණා ඒක කිව්වට පස්සේ හැබැයි මට තේරෙනවා නිකන් පිටිපස්සෙන් ඉඳන් කවුරු හරි නිකන් සුතු පාට කවුරු හරි මන් දිහා බලන් ඉන්නවා ඔව් වැඩේ කියන්නේ එහෙමත් නේද ඔහොම උනාට පස්සේ දැන් ඔබතුමි දැන් මේ සසරේ එනකොට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ එක පැත්තෙන් ඉන්නවා දැන් වෙලා තියෙන හැම වෙලාවෙම ඉෂ්ඨ දේවතාවුන් ළඟ නැහැ දැන් ගෙදර අම්මා ඉන්නවනේ හැමතිස්සෙම ගෙදර නැහැනේ අම්මා කොහෙද පොඩේ පොලේ ගිහිල්ලා ඊවල හොරෙක් පැනලා මිනිසු මරලා යන්නේ ඒ වගේ හැමතිස්සෙම ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ හැමතිස්සෙම නැහැ එතකොට ඒ කට්ටිය එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒ කට්ටිය ඉන්නාට ඒ සුදු කෙනෙක් ඉන්නව නම් එයා ආරක්ෂා කරනවා. මේ වගේ අපි සියලු දෙනාගේ මෙහෙම කට්ටිය ඉන්නවා. භාවනා කරනකොට හොඳට අත්දැකීමක් ගන්න භාවනා කරන පුටු දෙකක් තුනක් තව තියන්න. කියලා සුදුනේ දියොන්නම් තව දාන්න. දාලා හිකමක් නැහැ ඉඳලා අදිෂ්ඨාන කරන මගෙත් තියෙන ඉස්දේවතනට භාවනා කරන්න කියලා. හැබැයි ඉතින් ඒක තින් පුහුණු කරලා ඒක දිගට එන්න ගන්නවා. කමක් නැත්තම් කරන්න හොඳට තේරෙන ගන්නවා. කකුල් අතපය පීදාගෙන ඉන්න අකිට වාඩි වෙලා අපි භාවනා සුසුම් යනවනේ මේ. මතකද? ඒ සුසුම් යවුන ඇහෙනවා මේ හොඳට මේ කොන්ස අපිට සිහි ඇතුව ඇහෙනවා ඒකට භාවනාවේ බය කට්ටි නම් කරන්න ඊට පස්සේ දැන් දෙයියද භූතියද වගන වැරුව බය වෙලා ඊට පස්සේ මොකක් කරන්නේ නූල් බඳින්න ඊට පස්සේ මේ අනිතේ බය වෙන්න එපා මොකද භාවනාවට එන්නේ මේ භූතියෝ එන්නේ භාවනා කරන්න හතර පහක් එන්නේම නැහැ තේරෙනවද ඒතරේ දෙවිවරු එන්නේ මට හොඳටම අත්දැකීමක් තියෙනවා බහුත් අපේත් එක්ක යාළුවෝත් ගොඩක් අත්දැකීම් දින එහෙම ඇවිල්ලා භාවනාවට එනවා ඉතින් එහෙම නම් නවරාදී බුදුගුණ කියලා මොකුත්ම බැරි නම් ක්‍රමයක් තියෙනවා පිහිතරයක් ළඟ තියාගෙන නිදා ගන්න ඉන්න එතකොට ඔය ඉන්නේ යමනුස්ස ප්‍රේතවල යකෙක්වත් තියෙන්නේ පිහිතරයක් ළඟ තියාගෙන භාවනා කරන්න බැරිුණොත් එච්චර හොදි දැන් මේ බුද්ධ සාධනේ අවශ්‍යලි දීලා තියෙනවා දැන් මේක අර බමුණෙකුට දැන් නිගණ්ඨයොන්ට පේනුණා මේක මම අමුතුවක් විදියට දැන් නිගණ්ඨ මත නම් තමගලන අනේ බලන්නකෝ මෛත්‍රී භාවනා කර පිහිතර ළඟ තියාගෙන තේරෙනවද ඔයගෙ තියෙන මස් කන්නේ කොහොමද මෛත්‍රී භාවනා කර කර අපේ තර්කයක් දැන් තියෙන්නේ බුද්ධ සාධනේ මෛත්‍රිය නෙවෙයි මේ මෛත්‍රිය කියන්නේ මොකද්ද ඒ නිගණ්ඨයකමයි තියෙන්නේ අර මේ 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 මොනර පිහත්නේ පාර පිහදාලා යන්නේ සත්තානුකම්පාවයි තියෙන්නේ සත්තානුකම්පාවට කේලසක් එහෙමනේ සත්තානුකම්පාවට කේලසක් දැන් සතෙක් මොන දැක්කම තරහයවද දැන් තරහයවද කේලස තමන් සත්‍යයට ආදරේ නිසා ඒ ආදරේ හේතුයි ඵලය මොකද්ද තමන්ට තරහයි තරහගෙන කේලස ආදරේසම කේලස කියන්නේ සත්තු ඇයි මේ සත්තු මැරෙන්නේ දැන් හරකෙක් මැරෙනවා දැන් හරක් බෙල්ලපල වන්නවනේ දැන් හරක බෙල්ල මත රැකලා දැන් කලින් අද කරගත කර්මික විපාකය කලින් හරය කෑවා මේ මිනිහේ සාමාන්‍ය සමාජයේ තියෙන සුද්ධ හරය හරපද්ධතියක් තියෙනවා මිනිහට සාමාන්‍යයෙන් මේ උපයාගෙන ජීවත් වෙනවා දැන් මිනිහා මොකද කරන්නේ ගත්ත පිහිය කලන් ගිලා වාසයන්ගේ මේ පඩි අරගෙන ගලාවේ පිහිය තියෙන පඩිය අරගෙන තල්ල ගියා දැන් මේ වැඩි හොඳ වැඩ නරක වැඩ සුද්ධ හරපද්ධතිය කන වැඩද හොඳ වැඩද අර එක නැත්තම් ගිහින් පීයෙන් යන්නම මිනිහම අරනම අරන් ගියා මේ සල්ලි කොමත් එකට මාසේ අන්තිමේ ළමයාට කන්න දෙන්නයි මේ දින්ති කියලා නැමෙන්නේ මේ පඩි අරගෙන යන්න කියන්නේ දැන් මේක වරන හරල් කරන් තැන්න දැන් මෙහෙම කරු කර්මයේ විපාක වල හරය කෑවා හරය කාපු සංසාර දිගින් දිග කරොත් මේ දෙවියෙක් වෙන පුළා දිනකට දැවි හරය කාපු වැඩේ දිගින් දිග කරත් ඊළඟ මොකද වෙන්නේ හරකා ඉතින් හරකා කාපුද හරය කාල හරකේ කියලා අර මිනු වෙල්ල කපුවෙදා ඒවට බෙල්ල ගැමුණා බලන්න
තේරෙනවද? අපි ඊට පස්සේ ඒක උපාදාන කරගෙන මොකද කරන්නේ? අනේ සත්ත්ව හිංසාව එපා කියලා අවුත් පස්සේ දුවනවා හරක් මරගෙන වත්තා. එතන හරක් බවට පතර අභේදානයල අපි ලෝකේ හදාගිය සම්මතිය. අභේදාන දෙකක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර. ලෞකික අභේදාන සතුරු විදහස් කරන එක. බුදු සාධකේ අභේ කියන්නේ බය කියන්නේ කාමයට අභේ කියන්නේ නිවනට තමයි. අභේදාන කියන්නේ නිවන් මඟ දාණය දෙනවා. නිවන් මඟ කියලා දෙනවා. අන්න හරක් වෙන්නේ මිනිස්සු ඉන්නවා. මෙලෝ වශයෙන් හරක් වෙන මිනිස්සු ඉන්නවා. අන්නේ හරක් වෙන්න යන මිනිස්සු ටික චතුරාර්ය ධර්මයේ දේශනා කරලා සතර පය නිදහස් කරලා හරක් භවෙ නිදහස් කරන්න පුළුවන්. අනන්ත සංසාර සතර පය නිදහස් හරක් භවෙ නිදහස්. අර හරක නිදහස් කරලා හරකව ගන්න. දැන් හරක නිදහස් දෙයියෙක් වෙනවා. මේ හරක නිදහස් කරලා මේ නිදහසට හර ගන්න තව රුපියල් 10000ක් නැගත්තේ. ආයෙත් 15000ක් තව හැදෙන්න ඉතුරු. එකම හරක දිගින් දිගට නිකුණ වෙන මිනිස්සු සංවේවනේ ක්‍රමයක්. ඉතින් ඒවා ඉවත් දලවපදේ ලෝක සම්මත හරක් වෙනවා. හැබැයි බුද්ධ සාධනයේ තියෙන ලෝක ලෝකෝත්තර ක්‍රමයක් තියෙනවා. හරය කන වැඩයින් කරගන්න චතුරාර්ය දේශනා කරලා ආශ්‍රවාදී මිලියා කරගෙන අන්නේකෙන් බුණ අපිට හරය කන වැඩවක් ගන්න. ඒක මේ අධ්‍යක්ෂක මතද ගන්න දෙයක් යාලක් තියෙනවා. මේ අධ්‍යක්ෂක තියෙනවද? නොපෙළෙවකින් ඉන්න බාධා වැඩ ගන්න තියෙන්නේ. ඒක තමයි සිහි කල්පනා අන්තිම බය ඇතිකම. ඒකේ කාරණේ අත්‍යවශ්‍යයි. මේ බය කියන්නේ ලෝකික ප්‍රධාන කෙලෙසක්. අද මේකට වඳින්න පුතු ගන්න. පොල්ු කඩලා බය වෙලා ඒකක් හදාගෙන වතුර එක ලිපේ දෙනවා කියන්නේ. මේ පොඩේ දාලා වදිනවා. යාබන් නිදාන් මේ මේක පුදගෙන. ඒ වතුර ටික වක්කලා ආයෙ රැපන්නේ. ආයෙ තීන්දිර දාලා වදිනවා. දැන් මෙන්න මෙහෙම මෙහෙම අර මහා බයාලුගති බය බය වෙච්ච නිකන් අපි කියන්නේ ශ්‍රද්ධාවක් කියන එක අමෝනික ශ්‍රද්ධාවක් හදලා මේ මිනිස්සු බය වෙලා නැත්නම් විරාදේලා ඉන්නවා. ඒනම් බය වෙන්නේ කියන්නේ මොකද? බුදුදහම ආශ්‍රවාදේ බය වෙන්නේ කියන්නේ. ආශ්‍රවාද විදිමින් ලෝකෙම වෙන ජීවත් වෙනවා. දැන් මේ බය නිසා අනිවාර්යයෙන්ම සතර බලන්න ඕනේ. මේරන් බය කියන්නේ කෙලෙසක්. බය දිග දිගට වඩනවා. බය කියන්නේ දේශේ ගැටි. බය කියන්නේ දේශේ ගැටි. මේ බය වඩලා පාරේ වැහැරෙන බය. මේරන් ඉතින් එහෙම බය ශක්ක කියලා අවසානයේ මේ බය නිසා සතර බලන්න හේතුව ගන්න. බය කියන්නේ කෙලෙසක් නිසා. බය කියන්නේ දේශේ. දේශේ ඵලයක් තමයි බය කියන්නේ. දේශ කියන වඩලා මහා සාවද්‍ය අල්ප සාවද්‍ය පෞපී තියෙනවා. දේශයේ මහා සාවද්‍යයි ප්‍රහාණය මෙහෙසි. රාගය අල්ප සාවද්‍යයි ප්‍රහාණය අමාරු. මෝහය මහා සාවද්‍යයි ප්‍රහාණය අමාරු. ඉතින් මම විතර කියනවා. දේශයේ මහා සාවද්‍ය පාපයක් ඔය දිගින් දිගට බය වෙන්න බය වෙනවා ඕරයි කියන මොකද හැදෙන්නේ? රාතු කියලා. රාතු කියලා හැදෙන්නේ රාගය දිහේ ඔක්කොම සම්බන්ධද? මේ බයෙන් ඉඳලා දිගට කාලයක් ඉඳලා මොකද අර කලුකින හැදිලා අවසාන මොකද වෙන්නේ? අර කලුකිනකත් එක සතර පාරක් වෙන්නේ. එහෙනම් මෙලෝ වශයෙන් මොකක්ව වැරද්ද කළා නැහැ. හරි ශෝකේ දීදී බය වෙලා දීදී. ඔව් කාලත් නැහැ, බීලත් නැහැ, රාලත් නැහැ, සුදු නෙද්දක් නැහැ. ඔව් ඇයි බය වෙලා දීන්නේ? සුදුමාකාර බයයි, පාරේ බහින්න බයයි, මල මොකක්ව කරන බයයි. එහුවා මොකද මේක බය අනුපස්සනම හදලා තියෙන්නේ. ඔව් බය අනුපස්සනම. බය වෙලා ඉන්න කියලා. එක නෝන කෙනෙක් මට මතක කවදාද ආවා බය අනුපස්සනා පුහුණු කරලා. ඒ නෝන වරන් ගිහින් මේ මල මිනිහ ටිකක් වෙන බය කරා. මල කිනු රූපේ තියෙනවා. ඒ වගේ බය අනුපස්සනා වල බය වෙනකොට බුදුහාමෙන් මොකද සබ්බේ සංඛාරා බයක් තියෙන දුක්ඛ. බයක් තියෙන සබ්බේ සංඛාරා ආශ්වාද. ආශ්වාදවල බය යාව. ආශ්වාද වෙන්නේ නෝකට බය වෙලා ඉන්න හතර පහකට අඳිනවා. ඒක මේක ටිකක් ගැඹුරු සංකල්පේ මේ බය කියන කෙලසක්. ඒකම තෝරගන්න ඕන. ඒකෙදි මේ වන්න මේකත් එක්ක වලන බව බලන්නේ ජීවිත ආශාව. දැන් මම වරන වරන පළද. ඒකේ දෙහිඟු පොඩි දාක් තියෙනවා කියන්නේ තියෙනවා. වැඩ බොහෝ කින්වත් මේ අත්දැකීම හරහා දැන් එක්කෙන අත්දැකීම ඒ වාරි කට එනවා. ඒක හරහා විසර ගත්තම තියෙන්නේ. මම බොහෝ කින්. නෑ එතකොට මම දැන් අර ඔලුව කැක්කමක් තිබ්බනේ අර කැම්පස්සේ ඊට පස්සේ මම ඔව් ඊට පස්සේ මම කන්න ඒ කියන්නේ මේ දෙවැනි එකට කලින් ඒකට ගියාට පස්සේ මේ එතකොට මුකුත් තිබ්බේ නෑ. ඊට පස්සේ දෙවැනි එකට ඇවිල්ලා ආයිස් සමාධියට යන්න හදනකොට මට යන්න දෙන්නේ නෑ. මාව බ්ලොක් කරනවා. ඒත් එක්කම ඔළුව කැක්කුම එනවා. ඒ ඊට පස්සේ මේ නිරෝ සමපතියදී යකෙක් කැල් ටෝක්ක කරනවා. ටෝක්ක කරනවා. දැන් ඒ ටෝක්ක නිකන් කියන බැහුණ අලි හත් දෙනෙක්ගේ බලයෙන් මේ ටෝක්ක. මේක නිකන්ම නෙවෙයි කෙලින්ම ඩැරෙක්ට් විතරක් හොරන්නේ. අර මේ මුගලන් මහන් හැරිස්සාර මුගලන් හැරි දෙන්නෙක් කෙනෙක්
නිරෝධ සමාපත්තිය වුණා රොක්ක මේ යන්තම් බැලුවා. එහෙමද කිසිම නෑ කිතුනානේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ගෑවෙන සුපතෝන්දනයක් කියලා. ලෝතුරා බුදුරජාණන් ඇඟේ ගෑවෙන රොක්ක. බුදුහාම අයින් යනවා. ඉතින් ඒ සූත්‍රේ සංගුප්ත සූත්‍රේ කියලා. අයින් වුණාම බඳු බුදුහාම කරන අයි මහා බය දානවා. බය නැහැ මොකද කියන කෙලස් කාන්දර කැතයි කියනවා. ඒක තමයි. ඊළඟට බය නැහැ කැතයි කියනවා. එතකොට ඒක නැති කරගන්න කියන්නේ මට භාවනා කරනකොට විතරයි ලෝකයක් කොමෙන්නේ. භාවනා කරන අර කල්පියන්ට හොල්ලා ඉන්නේ දැන් ගන්න ඇස් එක වහගෙන හොඳට දී දී කියන හොඳට නේ. මේ විතර. හදේට සම්බන්ධ දී. දුවාන්තර හෙලී විතර. මට රිලැක්ස් වෙනවා. භාවනා කරන සමාධි සමාධි නම් සමාධියම මේ සමාධියට ඉන්නේ නැහැ හදවත දෙන ඉස්සරහ. අර ගොඩක් හිමිනු ගන්නවා. ඔය තමයි ඇන්සයිටි අයින් කරනවා. මනෝවිද්‍යාවේ ඇන්සයිටි අයින් කරන සමාය තියෙන්නේ. අර ඇන්සයිටි කියන්නේ බ්ලැක් කියලා. ඇන්සයිටි අයින් කරන ලොකු සංකේතයක්. ඒ ඇන්සයිටි එක ඉස්සරහ ගන්න එක පොඩක් අරගෙන. ආයෙත් තේමයි කරා. ඒ වගේ ඇන්සයිටි ඉස්සර වැඩි කරනවා. වැඩි වුණාට පස්සේ අර කිරණ ඔක්කොම අදින්න ගන්නවා. බීඩින් වල නේද? අයින් කළා අයින් කළා ඒක ආය ඇන්සයිටි වෙනවා බීඩින් වල ඔකට ටෙක්නික්. ඒ ඇන්සයිටි එන්නේ මොකද? එන එකෙන් වැඩි කරා වැඩි කළා අපි අයින් කළා. අනික කිරණ ඔක්කොම දැක්කම අයිනවා. හම්දුනේ සමහර වෙලාවට මේ කියන්නේ මට එක එක රූප පෙන්න ගන්නවනේ බය කරනේවා. එතකොට මම කියන්නේ කලින් මගේ පළවෙනි දවසේ මං හිතුවා නෑ මං බය වෙන්නේ නෑ මේ ඔයා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒවට මං බය වෙන්නේ නෑ හැමයි කියලා. ඊට පස්සේ ඒක ඉතිපිසව ගාතාව කියල දුන්නාට පස්සේ ඒක ගියා. ඊට පස්සේ දැන් ඊයේ හරි පෙරේද මට මතක නෑ ඊයේද කොහෙද මේ කියන්නේ මම ඒ එහෙම මට රූප පේන්න ගත්තී මං ඉතිපිසෝ ගත්තා මම හිතෙන් හිතුවට මට කිසි දෙයක් හිතන්න දෙන්නේ නැහැ. ඔක්කොම හිතන බව නෙමෙයි නේද? භාවනාවට කලින් වාරිණ කලින් අධිෂ්ඨාන කරන්න මට මම මේ භාවනාව නිවන් දකින්නේ මට රූප බලන්න ඕනේ. ශබ්ද ඇහෙන්න ඕනේ. මේ රූපයි ශබ්ද වලට ආලෝකයි ඕන. රූපයි ශබ්දයි ඕනේ නැහැ කියලා අධිෂ්ඨාන කරලා වාරිණ රූප ගන්න ඕනේ. මට තව පේන අර නිල් කහ රතු සුදු තැඹිලි අර බුදු ඒකත් මේ භාවනාවේදී බුද්ධ රූප තියන මොන රූප දැක රූප තමයි වක්කලි දෙකන වක්කලි මගේ කයිදියා බලන්නේ වැඩක් නැහැ බුදුන මේ වැඩේ කරගෙන ඉන්නවනේ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සජීවී තථාගතයන් වහන්සේගේ කයිදියා බලන්න වක්කලි බැලලා පැනෝ කියලා භාවනා කරන්නේ අපි මේ බුදුහාම රූප දිහා බලන්න කිව්වේ අර වක්කලි කියපු එක කියන්නේ එහෙනම් ඒක නිසා මේ භාවනාවේදී සියලු රූප මේ භෞතික රූප ඒක නිසා කිසිම රූපයක් ගන්න නැහැ නිවන ඇරෙන්න වෙන එකක්වත් නෑ බණ අහලා දැන් තියෙන රාගදේශ මිදික සැහැල්ලුව මෙන්න මේක හැර මට වෙන එකක්වත් බලලා ඒක හිත තියාගෙන විතර භාවනා කරන්න විතර දැන් ටික ඉන්න බොහොම කී තව කවුරු අද්ද කියන්න කවුද ඉන්නේ කවුද මසරයිසන්ස මම පොඩි කාලේ ඉඳලා අම්මත් එක්ක ටිකක් භාවනා කරලා තියෙනවා අම්මත් එක්ක පොඩ්ඩක් ටිකක් භාවනා කරලා තියෙනවා ඉතින් මට අවුරුදු 8 දී විතර නිලබ්බේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්නවා. භාවනා කරපු දැන් ඉස්සරහ නම් ගම් කියන්න එපා මොකද පරණ ඊට පස්සේ අම්මට අපි සම්මානසිකව බණ දේශනා කර YouTube එකේ වහලා මට ඒ සම්බන්ධව හැම වෙලාවෙම සම්මානසේ ගිය අර අම්මා සාහිත්‍ය ටීචර් කෙනෙක්. එතකොට විසන්දි පද අසනට මේ පොයින්ට් එකට කියන නිසා මට ඉතින් ඒ වගේ වැඩ ටිකක් හිතට වැටුණා. එත් මට විවේකයක් තිබ්බේ නැහැ මම ලංකාවේ පෙරදින විශ්වවිද්‍යාලෙන් ආයතන පොස්ට් ග්‍රැජුවට් එක කළ පස්සේ මෙහාවට පස්සේ මම නර්සින් කරා. මම නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා මේ ඒක නිසා මම ගොඩක් බිසි වුණා. නමුත් දැන් මේ වෙලාවේ අම්මා ටිකක් අසනීපෙන් ඉන්නේ. මම හිතුවා අම්මගේ හිත සන්තෝෂ කරන්න මම කොහොමරි භාවනාව වඩවන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව මම එදා පළවෙනි දවසේ දෙවෙනි දවසේ අපි භාවනා කරා මට සමනාලෝකකය මනින් වෙනවා. ඉතින්
ආලෝකකය ඇතුළත ප්‍රීතිසුඛ වැඩුවා. ප්‍රීතිසුඛ ලැබෙ දැනුණා මුළු ඇඟම ෆ්‍රීස් වෙලා වගේ දැනුණා. අවසාන වට ආලෝකේ මොන වර්ණද ආවේ? මට ටිකේ කහපාටට වගේ ආවේ. ඒ පළවෙනි දවස් ප්‍රීතිසුඛ දෙකම තියෙනවද? ප්‍රීතිසුඛ දෙක අවසානකම් තියෙනවා. ඒ පළවෙනි දවස් දෙකේ ඒක තිබුණා අපසන. ඊට පස්සේ මම තුන්වෙනි දවසේ සමුද වැඩට යනකොට මට තේරුණා මම කලන්ත හැදෙන්න වගේ මං දවසම මට වමනිට වගේ ගතිය තිබුණා. මේ මහිතු මට දැන් රස්සාවත් කරගන්න බැරි හිටන්නේ කියලා. ඉතලකට අමාරු වුණා. ඊපස්සේ මං පෙරේදත් කුමාරිය ආවා. පෙරේදා ඇවිල්ලා ඒ විදිහටම මට ඊට එහාට වැඩෙන්න අමාරු වුණා. ඊපස්සේ මං ඊයේ ආවා. යාවම මට දැනගන්න ලැබුණා මම ටිකක් අමාරුයි කියලා. ඊපස්සේ මට මගේ සිතුවිලි ගොඩාක් එන්න ගත්තා. ඒක නිසා මම ඒක මගේ නවත්තලා ගෙදර ගියා. ඊපස්සේ මම අද අතිස්ථාන කරගත්ත මම කොහොම හරි එහාට වඩනවා කියලා. ඉතින් ඒ අවස්ථාවේ මට ලොකු කොන්දේකක් වගේ ආවා. මම ඊපස්සේ මම හුදුස්මක් අරගෙන ඒක එතනට තද කරලා මම හිතුවා නෑ මගේ පේන එක නැති වෙන්න කියලා මම අතිස්ථාන කරගත්තා. එහෙමයි. ඒ කුණ්ඩලිය අවදි වෙන එක නවත්තන්න බෑ. එහෙම වෙන්නේ මේ කුණ්ඩලිය අවදි වෙලා ඉවරනකන් එනවා ඒක. එහේ. දැන් එහෙම තිබුණා. හැබැයි ඒක නැති වුණා. ඔව්. ඊපස්සේ. ඊපස්සේ මම දිගටම මම සමාධියෙන් හිටියා. ඔව්. ඉතින් අවසානට ආලෝකය ලැබුණා. සුදු ආලෝකද? සුදු ආලෝකය ආවා. මට තේරුණා මගේ මුළු බඩිය එකක් මට නැහැ වගේ. හැබැයි මම චුට නැහැ උඩට යනවා වගේ ගතියක් දැනුණා. ඊට එහා ඊට සුඛ තිබිච්ච මොකද නේ මම උපේක්ෂාවෙන් හිටියේ ආලෝකය උපේක්ෂාවෙන් එනකොට දැන් පිටිසුක මට පිටිසුක ඉවරයි මට ලැබුණා ඒක බ්‍රයිට් ලයිට් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් ඉරිදී වගේ සුපර් වයිට් නෑ ඒ තත්ත්වයක තමයි මම හිටියේ පිටිසුක කොහොමද නැහැ එහෙම බාහිර හිතුවේ දෙනවද නැද්ද කියන අවසාන බාහිර අවසාන අධීරේ කිසිම බාහිර සිතුවිල්ලක් ආවෙ නෑ බට උදේ වගේ මට ගොඩක් අමර සුප්‍රාතන සුපර් ආලෝකකය සම්පූර්ණ ආලෝක මුළු බොඩි එකම පිරලා දැවෙන ආලෝකකය කියන්නේ ඒක ඔව් කය ආලෝකවන්ත පිටින් ආලෝක දැක්කද ඒක පිටින් ආලෝක පිටින් ආලෝක කයට ආවේ නැහැ තාම කයට ආවේ මම තව දවස් දෙකක් තමයි ජීන්ස් ප්‍රෝග්‍රෑම් එකේ කර්මස්ථානවලදී ඉදිරි ඉඳන් හරි එකක් බලන්න වඩන්න පුළුවන් කියලා බලලා දැන් තව ටිකක් වඩා දිවලා තියෙන ආලෝකය සම්පූර්ණ පිටින් ආලෝකයේ අභ්‍යන්තර ගත වෙනවා. ඒක මුළු බොඩි එක වෙහෙන්න ගන්නවා. එහෙම. දැන් සුද්ධ වෙලා එන්නේ නැහැ. ඒ කුණ්ඩලිය අවදි. කුණ්ඩලිය අවදිනාට පස්සම දැහැන්ට යන්නේ. ඒකනේ ඔක්කොම එක සීක්වන්ස් එකක් කියන්නේ එකම විදියක් වැඩෙන්නේ මේ. දැන් බොහොම කින් එක අපි ටිකක් දැන් සුදා ගත්තට තව කවුරු ඉන්නද කියන්නේ කිව්වා. ආයි ඔකේ. මේ තුමේ විශේෂත්වයක් තියෙනවා. මගේ ගම්මත් ඊට කලින් ධනෙකට විසරන්න ඕනේ නෑනේ. බෝට් ලූප් ප්‍රෝග්‍රෑම් එකේ විසර කරන්නේ. මෙතුමියගේ අම්මා තමයි අර ඉන්නේ. ඒ තුමියද හතර වෙනි දැහන පොරල ආරූප දැහන කොට කියා. එයාගේ දුව. මේ ඉන්නේ තාත්තා. මේ තාත්තා. ඒක ඉන්නේ නෑ කයි. හරිද? අවසරයි ස්වාමීන් වහන්ස. මගේ නම ෂයිනි අයද්දා ඉතින් මරණ ඉන්න හැම කෙනෙක්ම මම සමහරක් කට්ටියට කියලා තියෙන ඒ කට්ටියත් බලනවා මට සිංහල පුළුවන් ඉංග්‍රීසි ලෙක්චර් කරන ඔය යාළුවෝ තව ඉන්නවනේ නෑ හම්දුරනේ ඒගොල්ලෝ සිංහල යාළුවෝ ඒගොල්ලන්ට ඉංග්‍රීසි ඒකගෙන ඉතින් හම්දුරනේ මම දැන් මේ බ්‍රැම්ටන් බාන්සලේ තමයි මම භාවනා කරන්න මුලින් පටන් ගත්තේ දැන් දවස් මොන ග්‍රේඩ් එකද ඉන්නේ මම ග්‍රේඩ් 10 එක කම්ප්ලීට් කරලා තියෙන ග්‍රේඩ් 11 වලට යන්න හදන්නේ ඉතින් හාමුදුරුවනේ මම භාවනා කරපු මම මීට කලින් මම තරුණ ළමයෙක්නේ. ඉතින් මම මීට කලින් මම භාවනා කරලා තියෙනවා. හැබැයි මට කවදාකවත් විනාඩි 15ක්වත් ඉන්න බෑ. මොකද මට මගේ ඇඟ නිකන් හිරි නිකන් වැටෙනවා වගේ කකුල තියාගෙන හිටියත් මට ඇඟ මෙව වෙනවා වගේ මට හෙලෙන්නම මගේ පිටටමයි මේ හිත යන්නේ. හැබැයි දැන් මම මේකෙදි භාවනා කරනකොට මම අදිෂ්ඨාන කරගත්ත මම මේ දේ අනිවාර්යයෙන්ම කරනවා කොච්චර බාධාවත් ඊට පස්සේ මම අර අනිච්ච දුක්ඛ අනාත්ත කියන එකේ ඒක මම මේව කර කර ඉන්නකොට මම ඒක වැරද්ද තේරෙනවා අනිච්ච දුක්ඛ පරිවර්තන ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්ත කෙනෙක් නේද
එහෙම හාමුදුරනේ. මේ මම ඉස්කෝලේදී මම මේ දහම් පාසල් ඒවලදී අහලා තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. ඉතින් අනාත්ම කියලා කියන්නේ ආත්මයක් නැහැ කියලා මට මම මේ කලින් ගියපු පන්සල්වලදී මට කියලා තියෙනවා මේ ආත්මයක් නැහැ මේ දේවල් වල ඒ නිසා ගණන් ගන්න එපා එහෙම කියලා භාවනා කරනකොටම මට ඒව ඇහෙනකොට මට තේරෙනවා මේක මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. ඊට පස්සේ මම දැන් මෙතනදී භාවනා කරනකොට පළවෙනි දවසේ මම තනිකරම මට කළු පාට පෙවුණා. මම මුලින් පටන් ගන්නකොට මම කළු පාට දැක්කා. ඊට පස්සේ ඒක මට ඈතකින් වගේ සුදු පාට එළියක්. පොඩ්ඩකින් අර අනිත්‍ය දුක වැරදි එක හරි එක මතක තියෙනවා. එතකොට අනිච්ච අනිච්ච කියලා කියන්නේ අපේ කැමැත්තර නැහැ කියන එක. මේ කැමැතර නැති නිසා අපිට දුක හට ගන්නවා. දුක හට ගන්න නිසා මේකෙන් කිසිම ඵලක් නැහැ. අසාරයි. අසාරයි කියන එක. අසාරත් වෙන අනත්තා. ඔය පද තුන තෝරගන්න නැතුව ඔය දැහෙන් මොකක්වත් වැඩෙන්නේ නැහැ. දැහිච්ච තැන තේරෙනවානේ. එහෙමයි හැමදේම. ඉතින් මම අර කළු පාටේ බලාගෙන ඉන්නකොට මං අර අනිච්ච දුක අනත්ත ඒක මම මෙනෙහි කර කර ඉන්නකොට මට ආලෝක පේන්න ගත්තා. මුලින් මම දැක්ක සුදු පාට ආලෝකයක් මේ පැත්තින් වගේ. ඊට පස්සේ මම දැක්කා රතු පාට ආලෝකයක්, නිල් පාට ආලෝකයක් වගේ හැම මම බලාගෙන ඉන්නකොට මට මේ මම ඒක තව තවත් මම මේ මෙනෙහි කරා. මට හාමුදුරුව කියන ඒවත් ඇහුණා, මට පිටින් ඒ ශබ්දත් ඇහුණා. ඊට පස්සේ මම ඒක බලාගෙන හැම මේ මෙනෙහි කර කර ඉන්නකොට මට දැනුණා සුදු පාටින් දෙයක් ලොකුවට විශාල වේගෙන ඇවිල්ලා මාව නිකන් වහගත්තා වගේ. ඈතින් ඉඳලා ඇවිල්ලා ඒ පොඩි ඩොට් එක ලොකු වෙලා පිටිපස්සෙන් ඒ ඩොට් එක නැති වෙලා ගිහලා තනිකරම සුදු පාට වුණා බෑග්ග්‍රවුන්ඩ් එක. ඔබතුමීට ආපු ආලෝකය මෙන්න මේ වගේ ඇවිල්ලා ඔබ පොඩි වැහෙනවා. මෙන්න මේකට ඊළඟ ස්ටෙප් එක එනවා. ඉතින් හාමුදුරනේ ඒ වගේ හැම ඒ සුදු පාට ඩොට් එක හැම ඇවිල්ලා මේ වහගත්තට පස්සේ මම ඒක දිහා බලාගෙන හිටියම ඒක සුදු පාට කියන්නේ ඒකේ කිසිම ආලෝකයක් නැහැ. හැබැයි ඒක සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක. මේ ඊට පස්සේ එහෙම බලාගෙන ඉන්නකොට මම අර අනිච්ච දුක්ඛ අනාත්ම ඒක මම මෙනෙහි කර කර ඉන්නකොට අර සුදු පාට ඒ තැනින්ම මට නිකන් තව ඩොට් එකක් වගේ මැවිලා ඒ ඩොට් එක ලොකු වෙලා ඇවිල්ලා ඒක කහ පාට වගේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගියා. කහ පාට නිකන් හරි නිකන් ආකාශයක් වගේ නිකන් ඒ වගේ හැම බෑග්ග්‍රවුන්ඩ් එකට ගිහලා ඒක අනන්තේ මට කියා ගන්න තේරෙන්නේ නැහැ. මුලින් මේක තද කහ පාට වගේ. ඊට පස්සේ මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක මම ඒක මේ උපේක්ෂාවෙන් බලාගෙන මම අනිච්ච කයි ඉවරයිද එතකොට? නෑ හැමදෙම මම ඊට පස්සේ තමයි මට කය පටන් ගන්න. මම මේක ඒ කහ පාට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මම ඉන්නකොට මට මේ කය කියන්නේ එක පාටම මට මම දැන් මේ හිටපු පෝස් එකම මාව නිකන් ඉස්සරහර කණ්ණාඩියකින් මාව බලනවා වගේ ඉමේජ්. ඒ කියන්නේ ඒක හරි 3D වගේ. කියන්නේ ඒ වගේ හැම් පෙවුනා මිරරින් එන පේනවා. එහෙම හැම්දුනේ. ඊට පස්සේ ඒ මම කය එහෙම දිහා බලාගෙන ඉන්නකොට මේ ඊට පස්සේ මම ඇස අනිච්චයි දුක්ඛයි අනත්තයි මේ ඊපස්සේ ඇසින් පෙනෙන රූප අනිත්‍ය දුක්ඛ අනත්ත්‍ය චක්ුණානේ අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ අනත්ත්‍ය කියලා කියනකොට ඒ ඇස තියෙන ඒ තැනින් ඒ ඇතුලෙන් ඇඟ ඇතුලෙන්ම හරි ආලෝකයක් පිට වෙන්න ගත්තා. ඇඟ ඇතුලෙන් හරි නිකන් අර අපි ලයිට් එකක් සුදු රෙදි කඩකින් වැහුවාම අර ඒ රෙදි කඩ ඇතුලෙන් පේන්නේ එළියට එන්නේ. අන්න ඒ වගේ හැමමට එහෙම කියලා මං ශරීරයත් මේ අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා හැමෙම කරනකොට ඒ ශරීරේ පිටින් ඒ කියන්නේ ඒ තනිකර මේ ආලෝකය එන්න වැඩි වුණා. හරිය නිකන් ඔයාගේ ඇඟේ සූර්යාගේ නිකන් ඒක හරීම බලාගෙන ඉන්න ගොඩක් හරීම මේ අපහසු මට පොඩි අපහසුවක් දැනනා. ආලෝකය වැඩි ඒ තරම්. ඊට පස්සේ මම ඒක හැම මේව කළා මට ඕනුණා ඒ ආලෝකය තවත වැඩි කරන්න. මට ඕනුණා ඒක ඇතුලේ තියෙන ඒ දේ මට මේව කරගන්න ඕනේ කියලා. ඊපස්සේ මම ඒක අමාරුවෙන් ඒ ආලෝකය මම සාමාන්‍ය භාගයක් විතර වගේ මම මේව කරගත්තා. ඊට පස්සේ මම කරගන්නවා මට කරනවා. ඊට පස්සේ මට නිකන් දැනුණා මගේ නිකන් ඇඟ කලන්ත වෙගෙන නිකන් මට ගොඩක් බාධා වෙන තාමට පිටින්වත් බාධාවක් ආවා. කෙනෙක් ඇවිල්ලා කාටද තේ බොන්න කතා කරනවා. මම කිය හැමතිස්සෙම මේක තේ බොනේවා කාපු බිව මේ සංසාරේ කොච්චර කාල බිරද්ද එන්නේලා මේ සතර දහයම පූර්ණ කරගෙන ඉන්නවා. දැන් ඇත්තකට මේ ඒ කියන්නේ ඒවා මොකද දෙදගෙන ඉතන බලන් ඉන්න අහන් ඉන්න මනුස්සයර තියෙන ඊට පස්සෙත් ඒවා නොකර ඉන්න මොකද ඒ වගේ කරදර බාධා කරන කටිය ඊළඟට වෙනවා. මොකද ආයේ මේ මෛත්‍රී බුද්ධ සාධනත් වැඩෙන්නේ නැති වෙනවා. එච්චර ආබාධ වෙනවා. හරි
ඉතින් හාමුදුරනේ මං අදත් මේ අර ඊය තමයි අර මේ ආලෝකය මං දැක්කේ. අද තමයි මං මේ ආලෝකයෙන් භාගයක් විතර මේව කරගත්තේ. හැබැයි මට ඒක මට දැනෙනවා, මට ඒ ගමම මට මේ කට්ටිය ඇවිල්ලා කියනවා. ඒ කියන්නේ මට රූප පෙන්වන්නේ නැහැ. හැබැයි මට කනට ඇවිල්ලා නිකන් කියනවා වගේ, ඔයා මේ දේවල් වැඩුවොත් එහෙම ඔයාට අම්මා ආයි දකින්න හම්බෙන්නේ, අම්මා තාත්තා මේ හැමදේම ඔයාට දාලා යන්න වෙනවා, ඔයා මේ මොනවද කරන්නේ, එහෙම එහෙම කියලා. ඔය ඔය සද්ද තමයි ඔය කියනවා තියෙන දැන්. ඒක තමයි මේ නැතින ඔය වෙන වෙන කට්ටිය ඇවිල්ලා මේක බාධා කරන කට්ටිය. ඔහොම කියුවාම මුලින්ම භාවනාවට වාඩි වෙන කලින් අදිෂ්ඨාන කරනවා මට රූප ශබ්ද ඕනේ නැහැ කියලා. ඒ ඇහින්නේ ඉන්නේ නැහැ කවුරුවත්. ඔය වෙලාවට බැරිනොත් එම අවයනස් විතරයි උතෙන් ඉන්නේ. දැනගන්න ඕන මේ ඉන්නේ මාරපාක්ෂික බලවේග මගේ එකක් නෙමෙයි, මගේ හිතෙන් කියනව නෙමෙයි. දැන් නිවන් මාර්ගය තේරලා තියෙනවනේ. දැන් මීට අපත හිතපුව ගමන් ගන්න බුදුහාමර ගහන්න බයින් හිතෙනවා. එහෙමත් තියෙනවා. එහෙම ටෝට් වෙන්න ගන්නවා. මට එහෙමනම් එහෙම එකක් ආවේ නැහැ. අර පුතාට ආවේද? චූටි එකක් ආවා. දැකනේ. එක එකන එක එක විදියට. එක එකන මොන හරි ක්‍රමයකින් මේක අවුල් කරනවා. ඒක අපි ගොඩක්ම ආදරේ කරන අපි ගොඩක්ම බැඳලා තියෙන දේවල් අපිට පෙන්වන්න ගන්නවා. මට නම් මට ගොඩක්ම ඇහෙන්න තමයි ගත්තේ. මට ඒ කට්ටිය ගැන කියන්න ගන්නවා. ඔව් ඔව්. ඉතින් ඒ වගේ තමයි මම අද භාවනා කරනකොට මම අර ඒ ආලෝකයෙන් මම භාගයක් විතර වගේ මට දැනෙනවා. ප්‍රීතිසුකෝලෙ මොකක්ද තියෙනවා? මම ප්‍රීතිසුඛ ඒ කියන්නේ මට ඒක ඒ භාවනා කරනකොට මට දැනෙන මොකද මම දැක්කනේ මගේ රූපේ මට ඉස්සරහින් තියෙන ඊට පස්සේ මට ඒක දැක්කම මට ගොඩාක් සතුටක් ආවා මොකද ඒ ශරීරයෙන් තමයි මම මේ හැම දුකක්ම හැම දෙයක්ම මම මේ ගන්න ඒ නිසා මම මේ ශරීරයෙන් ගැලුණා කියන ඒක දැක්ක ගමන් මට හරි සතුටක් ආවා මං හිතුවා මම hina වෙනකොට කවුරු හරි දැක්කද කියලා ඒක පිටර පේන එකක් නෙවෙයි ඒක අභ්‍යන්තර මනෝමය වශයෙන් ඒ ප්‍රීති සුඛ ධානාංග තියෙන්නේ ප්‍රීති සුඛයි ඊළඟට ආලෝකය ආව හැරි ප්‍රීති සුඛ දෙකම තිබ්බද අවසාන ඉවර වෙන කොහෙද හිටියේ අවසාන ඉවර වෙනකොට අර ආලෝකය මම ඒක කම්ප්ලීට් කරගන්න බැරුව තමයි මට කොතනකින් ආවද කොතෙන්ද ගන් ආවද යට ඔක්කොම පිළලා උඩ ඒ කියන්නේ දැන් අපි සර්කල් එකක් ගත්තොත් ඒ සර්කල් එකේ කියන්නේ භාගයක් විතර වගේ මොකද අර ඔ අර අර ඒක නිකන් හරිම මේ පවර්ෆුල් මේ එලියක් මේ ඉතින් ඒ එලිය නිකන් මම මේ භාගයක් විතර වගේ එහෙම මං කම්ප්ලීට් කරලා තියෙන්නේ මම මේ ආයි මම මේ දැන් ඊට පස්සේ ආයි භාවනා කරනකොට මට මේ ඒක කම්ප්ලීට් කරගන්න තමයි මට උදේ හරියට කන්න බැරි වුණා අතර මට ඇඟට පණ නැහැ වගේ නෑ වෙන්නේ නෑ ඔතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා ඔයා අරගෙන ඇති මේ බබා අරගෙන නිවන කියලා මොකක්ද මෙන්න මේ කොහෙද තියෙන එකක් කියලා අරගෙන ඇති රාග දේශමෝයේ මිදිච්ච ස්වභාවයක වමද තනක් ඇති කන්නේ ඒ කියන්නේ හැමදෙරේ ඒක මට එහෙම කියන්න බෑ හැබැයි අර ආලෝකය මට තේරුණා ඒක මං කම්ප්ලීට් කරේ නැහැ කියලා ඒක කම්ප්ලීට් වෙන්නේ නැත්තේ ඔයා එක සෝන් එකක් කොහේ හරි නේ සෝන් එකට ඇටෙන්ෂන් වැඩි. දැන් ඇස් දෙක වහගත්තට පස්සේ මෙහෙම දැන් අපි මෙන්න මේ හැරි තමයි මේ මිනිවන් දකින්නවා කියලා ඔන්නම පුංචි හැඟීමක් තියෙනවා. අර අපිට මෙහෙම වහගත්ත මෙන්න මේ හැරිනේ ඔක්කොම දැනින් හැදීමෙ එන්නේ. එතකොට හිතන නිවන් දකින්න එතන කියලා ගන්නවා. දැන් නිවන කියන්නේ එහෙම තැනක තියෙන එකක් නෙමෙයි රාග දේශම මිදිච්ච ස්වභාවය. ඒතරක මෙතනද අතනද කියලා එකක් නැහැ. එහෙම කරලා මුළු බොඩි එකම ස්කෑන් කරලා මුළු බොඩි එකම හිත පිහිටවගෙන නිදහස් වෙලා ඉන්න එතකොට ආලෝක ටකල් ස්පෙඩ්ලා යනවා. ඒ වැරද්ද එතන තමයි තියෙන්නේ. ඒකයි අර එක පැත්තක් දෙන්නේ. ওই ගැටලුවෙන් නෑ ඔළුව මෙන්න මෙහෙ ඕන මේ ටික විතරක් ආලෝක කරන්න පුළුවන් හිතලා. ඒ කියන්නේ එතකොට වෙන්නේ මේ හැටුවට ඇටෙන්ෂන් කියන්න ඕන. එතන මේ ටික විතරක් ආලෝක තියෙන්න ගන්න. හරි එනවා හැමෝටම. එතනින් එහාට ඔය ආලෝකේ වැඩියෙන් ආවම දරන්න බැරි ගන්නම් අදිෂ්ඨාන මේ ප්‍රමාණ ඇති කියලා භාවනාවට වාඩින කලින් රූපයි ශබ්දයමට අහන්න බලන්න ඕනේ. මට දැන් මේ මම හොයන්නේ නිවන් මාර්ගය හොයන්නේ. ඒක නම මේව ගන්න අම්ම තාත්ත මොකද තියන්නේ බයන්නේ කොහ රාහුල කුමාර බුදුහාර බුදුරා රාහුල කුමාර එතන හිටියන්නේ එහෙමයි මේ නැතිනවා කියන්නේ මෙහෙම චන්ද්‍රාගේ නැතිනවා භෞතික නැති වෙන්නේ නැහැ මොනවද භෞතික ලෝකේ නැති කරන්න බෑ චන්ද්‍රාගේ අයි හිතේ තියෙන බොරු අවිද්‍යාව නැති වෙලා යනවා මේ මාර අර ආශ්වාදි හතපො අන්නේ අවිද්‍යාව කියන්නේ නැති වෙනවා අම්මයි ඔය කට්ටිය කොහොම ඉන්නේ බයන්නේ නැහැ හැමදෙරෙම ඔය පිරුවන් සරණෙන් අපි පහමා වුණා අපි අත් දෙකින් සෑහෙන විසර කරගත්තා දැන් මේ හරහා දැන් අරූප දැහැනකට සම්බන්ධින්න මොකද කරන්නේ චතුත්ත්‍ය ධානය පූර්ණාට පස්සේ චතුත්ත්‍ය ධානය පූර්ණාට පස්සේ ආලෝකය පූර්ණාට පස්සේ එතනින් මොකද කරන්න ඕන ඒ ඉන්න ස්වභාවයත් අනිත්‍යයි දුක්ඛයයි වඩන් ඒක නිදහසලා ගිලා අරූප දැහැනට සම්බන්ධලා ඒක උඩට යන්න ගන්නවා දැන් මේ අත්දැකීම් ටික හරහා තමන්ගේ මගේ ප්‍රශ්න ගැළු ටික සෑහෙන විසඳෙන්නේ මොකද අර විචින් මම මේ කතා කරලා ඒ ප්‍රශ්න විසඳ කතා කරච්චා වරංගී ඒකයි ඉතින් ප්‍රශ්න ටිකයි උත්තරයි ඔක්කොම ආවහම අනික් කටේනේ ඔය ප්‍රශ්නම තමයි. සේම් ප්‍රශ්නේ මේකෙන්නේ විශේෂයෙන්ම නොපෙන් ලෝකයෙන් එන ඒවාට අයින් කරගන්න
බැරි වුණොත් එහෙම ගන්න ආටා නාටි කරන චුට්ටක් කියවන්න. ඒවම නම් ගම් ටිකක් තියෙනවා. ඉන්ද වරුණ ප්‍රජාපති මාතලේ. මට මතක නම් පහයි මේ පහ ගන්න 18 දෙනෙක් ඉන්නවා. යක්ෂ සේදා 18 දෙනෙක් කො කියන්න. එහෙම නැත්නම් හොඳ මේක තමයි මම හෙවොත් ඒ කියන්නේ තමන්ගේ හිත ස්ට්‍රෝං කරගන්න ඕන මේකටනේ ප්‍රශ්න වෙන්නේ දෙන්න. මොකද අනුන්ගේ එලි එලි මේක යන්න අමාරුයි. හිත පොඩ්ඩක් මේ අර බය ගැති අයින් කරගෙන මේක මොකද මේ ලෝකෙ අරන් යන දෙයක් නෑනේ අපිට වටින්නේ නෑ. ඔක්කොම අසාරයි අනිච්ච දුක්ඛ අන්ත කුඩල් බව දැකලා මේක අවබෝධයෙන් වැදුවනම් හොඳයි. හයාට වඩනවද? වඩන කට්ටියක් ඉන්නවද? ඉන්න කට්ටිය අතුසන බලන්න. ඉන්නවන වඩන්න පුළුවන්. අපි කීප දිනක් ගන්න ඉන්නේ. අපි නතර ගන්න පුළුවන් ගමු දෙයක්. හොඳයි. මම ඉතින් ටික දෙනා ඉන්නේ. මොකද වෙන වඩනවද නැද්ද? එහෙනම් අපි මේ අපි සියලු දෙනා එන මේ වෙලාවේ අපි මේ සාමින් වහන්සේලා මේ ස්ථානයේ දීප් නිසාත් අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් උනේ. උන්වහන්සේලා උනේ පින් අනුමෝදනා විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් තියෙනවා. ඒක කරන්න සිල්දන නැකිලා සිල්දනව තුන්වතාව සාදුකාරයක් කියන්න. මින් මතරත් පුළුවන් තරම් ඉතින් මේ ස්ථානයේ නායකහවරු ප්‍රමුඛ නායකහවරු මම හිතන්නේ මේ අතන බුදුරෙක් වගේ වන් හිතන්නේ උන්වහන්සේ ඒ බුදුගරුකපි මම හිතන්නේ ඊට වැඩිය මම හිතන්නේ ලෝකෙ නැති මත්තනේ හරිම හොඳ අපේ නායකහවරු ඒ නායකහවරු සහිත සාමින් මහන්සලත් කතා කරගෙන පුළුවන් වෙලාවට මේ බණ භාවනා කරන්න මේ සාකච්ඡා කරන ධර්ම සාකච්ඡා කරලා තම තමන් එකතු වෙලා ඉවත් පුළුවන් තරම් සාකච්ඡා කරලා මේ මාර්ගයේ හිහිට වඩන්න උත්සාහ කරන්න මට හැකි උපරිම උත්සාහයකට මම ඉන්න කොහේ හිටියත් දෙනවා. ඉතින් ෆස්ට් කට්ටිය බුලත් එකතු වෙලා WhatsApp group එකක් හදාගෙන එකතු වෙලා ඉතින් සාකච්ඡා කරන්න. සාකච්ඡා කරලා මේ ડોක්ටර් අපේ ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා. එයා අපේ චමිත් මිස් ඉන්නවා. ඒ කටේ ටෙක්නිකලි මේව දන්න කට්ටිය. ඒ ටෙක්නිකල් කෑල ඕන වෙන මොකද ඒකෙන් තමයි වඩන්න අවශ්‍ය වෙන්නේ. ඒ කටට එකතු වෙලා මේ ටික ධර්ම ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් තරම් කට්ටිය එකතු වෙලා තමගේ අත්දැකීම් බෙදා ගන්න. ඒවට ප්‍රශ්න එනවා ඊට පස්සේ. ඔය බුදුසහද ඉස්සරහ තියුණා. සම්මා දිට්ඨිය පිළිබඳ ප්‍රශ්න ඇවිල්ලා මහා ගොඩක් හාමුදුරු 10 දෙනෙක් එනවා 10 උත්තරයක් අරගෙන. ඊට පස්සේ මේක අර බුදුහාමුදුරන්ට එනවා. ආවම කියන 10 මහරද වහන්නේ 10ම හරි. එක එකන බලපු විදිය. තේරෙනවද ඔය වගේ එනවා. ප්‍රශ්න ගැටළු ආවම මේ ප්‍රශ්නකට තියාගන්නද ලියලා හරි මොකක් හරි කරලා මට WhatsApp group එකක් හදලා මාව දාලා ඒකට එවන්න. එතකොට මම මේ ප්‍රශ්න අපේට උත්තර දෙන්නම්. ලෝකෙ කොහේ හිටියත් මොකද මේ ප්‍රශ්න එනේවා ලෝකේ කාගවත් අහන්න පුළුවන්. ඇහුවට උත්තර නැහැ. ඔහෙර ගිහිලා කර ගිහිලා හාරිය මහත්තුරු හරි හාමුදුරු හරි මොකක් හරි කියලා වගේ ආලෝකය පුරලා දැන් අරූප දැහැනත් හරි දැන් මොකද වඩන්නේ? ඇහුවාම ඉන්ජෙක්ෂන් එකක් ගහලා දායි මේ මේකට පිසු කියලා. ඔහොත් මේ වඩපු නැති කෙනෙක් අත්දැකීම් නැති කෙනෙක් මේ ඇහුවට කියන්න දන්නේ නැහැ. මේ අත්දැකීම් තියෙන කෙනෙක්ගේ මහන්න ඕන නැත්තම් නැත්තම් අඩුම ගන්න ත්‍රිපිටකය කියවන්න. මේ ත්‍රිපිටකය කියවලා ගන්න ඒකේ තියෙනවා සීලුම අත්දැකීම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැහැන් ටික ඔක්කොම විස්තර කරලා තියෙනවා. දීගිනේක ආරං කියවන හැම තැනම තියෙන මේවා ධාන විභංගය ආරං කියවන්න ගයිඩ්ලයින් දීලා තියෙනවා. අපි නිර්පේක්ෂවගේ සාකච්ඡා දීලා තියෙනවා. ඒව අරගෙන වඩලා බලන්න. එහෙම මේ සීල දෙන එකතුලා උත්සාහ වෙලා කරගෙන යන බලන්න. මොකද එක එකනා බෙදිග වගේ හැම කරන්න බෑ මේක. සිවිලන සාමූහික කතාව එකතු කරලා මොකද මේ නිවන් මඟ මේක ලෝකේ කෑල්ලක් අල්ලන්නේ නැහැ. පාසි යකර කොන්ක්‍රීට් මේ වුණා පීඩම් කඩ මොකක්වත් මේක ඇතුලේ නැහැ. තේරෙන්නේ? මේක රණ්ඩු කරන කිසි හේතුවක් නැහැ. මේ රණ්ඩු මොකක් හරි ගැටලුවක් කරනනම් ඒ මොකද වෙලා තියෙන්නේ? සාතනේ බහැරයි. ඒ කිය මොකක් වඩා ගන්න දෙයක් නැහැ නේ. මොකක් ලබා ගන්න තමයි රණ්ඩු තියෙන්නේ. රණ්ඩු තියෙනවා නම් ලෝකේ එකක් රණ්ඩු නැත්තම් නිවන් මඟ. රණ්ඩු කරන්න බෑ. හොඳ එහෙනම් සිවිලන තුන් වතාව සාදු කරේ කියන්නේ. හොඳයි. එන සීල දෙනාම අති උත්තරීතර බුද්ධ ශාසනයේ අතිශය වැදගත් අවස්ථාවකන ඔබ සීල දෙනා. මේ බුද්ධ ශාසනයේ තියෙන අතිශය වැදගත්ම වූ ආර්ය ඥාන වැඩිම සඳහා මේ ස්ථානේ ලබා දෙමින් අපේ නායක සාමින් වහන්සේ සහ ඒ සීලම සාමින් වහන්සේලා මේ ස්ථානේ ලබා දීමෙන් මේ බුද්ධ ශාසනයේ මේ ආර්ය ශාසනයේ පිවිදෙන අවස්ථාවක උන්වහන්සේලාත් මේ ආර්ය සංඝරත්නයට යම්කිසි උදව්වක් උපකාරයක් කරලා මේ උතුම් වූ පුණ්‍ය කර්මයට සහසම්බන්ධලා සම්බන්ධ වෙලා මේ බුද්ධ ශාසනයේ උතුම් වූ නිවන් මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමට මේ සහයෝගය ලබා දෙමින් උන්වහන්සේලා යම් කිසි පතන්නා බෝධියකින් වහවා උතුම් වූ නිවන් භූමියේ සාත්සාත් වීම සඳහා ඒ නායක සාමින් වහන්සේ සහයතුරු සියලුම සාමින් වහන්සේලා සහ ඒ මේ සාමින් වහන්සේලාගේ ඉන්නා වූ සියලුම සතර වර්ගයේ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා.
උන්වහන්සේලා පතන්නා බෝධිගේ මහභාවතුම් වූ නිවන් භූමිය සාක්ෂාත් කරගනිත්වා ඒ උන්වහන්සේලාගෙන් මිය ගියා වූ සියලුම සතර වාගේ ඥාතින මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වාක සිදරා තුන් අතාවක් සාදුකාරයක් කියන්න මේ උතුම් බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ සිහි කරමින් ඔබ සිල් දනා දානමාන උපෝපස්ථාන කරමින් යම් කිසි පිනක් කරගත්තාද උතුම් ආර කර්මස්ථානයෙන් සිදු ගත්තා යම් කිසි පුණ්‍ය කර්මයක් ඇද්ද ඒ සිදු ගත්තා සියලු පුණ්‍ය කර්මයන් ආනුභාවයෙන් ඔබ සිල් දනා මේ බුද්ධ ශාසනය කරගත්තා වූ මහා උත්තරීතර පුත්‍ර ගංගා පුණ්‍ය ගංගා මෙවෙන්නා වූ මහා පුණ්‍ය ගංගාවක් ඔය නිර්මාණය කර ගැනීමට ඒ ප්‍රතිපහස්කම් සලසා දුන්නා ඒ සියලුම සාමීන් වහන්සේලාට උදව් උපකාර කර සිල් දනාටත් මීට අවඩ මේ උදව් උපකාර කරන සියලු දෙනාටමත් ඒ උන්වහන්සේලාගේ මේ ගියාව සියලුම සතර වාගේ ඥාතිනා මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ මේ සත් කාර්යය සඳහා ආර්ය මෛත්‍රී පෙරදරි කරගෙන උතුම්ම සෝවාන් ඵලයෙන් නිදුක්කේවල සකෘදාග නිරෝගීවටත් අනාගාමී ඵලයෙන් සූපත් වන අරිහත් ඵලයෙන් දුකින් මිදන් නිවන් පූර්ණ කරගැනීම සඳහා මේ උදව් උපකාර කරවෝ සියලු දෙනාටමත් භවභෝග සම්පන්න නැති බව වරදක් නිරෝගීන ගුණයන් වල අලෝභයෙන් අධිසයෙන් අමෝයෙන් ඥාන සම්පූර්ණ සි හේතුක උත්සව උන්වහන්සේලාගේ සහ ඒ සියලු මේ දායක මණ්ඩලයේ යම්කිසි දින පින්කම් කරගන්න අතුරුදේ වහභාවතුම් වූ නිවන් භූමියේ සාත්සාත් කරගැනීමෙන් උතුම් වූ නිවන් භූමියේ සාත්සාත් කරගැනීමෙන් දාමීසුගතා සියලු පුණ්‍ය වහිමි වුන් කරා වීදී පැතිරී පිහිටා උන්වහන්සේලා සහ ඒ සියලුම දායක මණ්ඩලයේ කෙරෙහි වීදී පැතිරී පිහිටාවා මෙම ස්ථානයේට යම්කිසි ශ්‍රම කඳුරකින් හෝ මුදල්කින් හෝ යම්කිසි උපකාරයක් උදව්වක් උපකාරයක් කළ යම්කිසි කෙනෙක් ඉන්නම් ඒ සියලු දරාටම සුගතිගාමීත්වා සුගතිගාමීත්වා යම්කිසි දුගතියත් පැතිරෙන දින සුගතිගාමීත්වා සුගතියත් පැතිරෙන දින සියලු දෙනා උතුම් වූ නිවන් භූමියේ සාත්සාත් කරගනිත්වා ඒ මේ උදව් උපකාර කරන මේ පන්සල පවත්වාගෙන යනවා සිරුම දායක මණ්ඩලයේ සාමීත උදව් උපකාර කරා වූ සිරු දෙනාටමත් උතුම් වූ වහවා උතුම් වූ නිවන් භූමිය සාත්සාත් කර ගැනීමට අත්‍යවශ්‍ය කරන්නා වූ සිල් ප්‍රතිපහසකම් වන්නා වූ සත්පුරුෂ සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මාන ධම් පරිපදාව කියනවා සත සෝතාපත්ත්‍යයන් පූර්ණ වෙමින් දස්සනින පහතබ්බේ සම්පූර්ණ වී භාවනාවන පහතබ්බතින් සක්කායදීති විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහිණ කරගෙන දස්සනින පහතබ්බ සම්පූර්ණ වී කාමරාග පටික රූපරාග අරූපරාග මානුද්දච්ච අවිද්‍යාව කියනා වූ ඒ සත් සංයෝජනන් භාවනාවෙන් පහත් දැපෙන් ප්‍රහාණය කරමින් උතුම් වූ නිවන් භූමිය සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරන්නා වූ සීල් ප්‍රතිපාසකම් සැලසේවා සීල් ලෝක සිරු සත්‍ය උතුම් වූ නිවන් භූමිය සාක්ෂාත් කර ගැනීමට සාදුකාරයක් කියන්න එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කතුඟ තව සාදුකාරයක් කියන්න එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කතුඟ තව සාදුකාරයක් කියන්න හොඳයි ප්‍රශ්න තියෙන කට්ටිය ඉඳලා එන කට්ටියලා පේපර් සංගාතිවලදී ඊරෝ පේපර් සංගාතිනේ කටිර යන ප්‍රශ්න කැඩු දින කට විතරක් ඇවිල්ලා නහන්න වින්ස ප්‍රෝග්‍රෑම් එක තියෙන පස්සේ ඉඳලා සජීවීව අහන්න